අයිබෝවන් ඔබ එක් විසිරණ 360 සජීව සංවාදයේ සමගින් අද දවසේදී අපි කතා බහ කරන්නට සූදානමින් සිටිනවා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන මහතා සමග අයිබෝවන් කියලා බුදුමා පිළිගන්නවා මම හිතන්නේ මේ පහුගිය දවස් කිහිපය ඔබට එච්චර හොඳ දවස් කිහිපයක් නෙමෙයි දේශපාලනික වශයෙන් ඒ වගේම ඒක පැත්තකින් ඔබේ ජනතාව ඔබ කෙරෙහි බලාපොරොත්තු තියාගෙන හිටපු කාලයක් ඔබට ලොකු පීඩනයක් තියෙනට ඇති පහුගිය දවස්වල අපි දැක්කා මාධ්‍යවල අදහස් ප්‍රකාශ කිරීමත් එක්ක මේ පසුගිය දිනවල ඇතිවෙච්ච මේ තත්ත්වය විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව මේ වෙනකොට ඔබට මොන වගේ කියවීමක්ද තියෙන ඔබ මේ පිළිබඳව කොයි විදිහටද හඳුනගෙන තියෙන්නේ මේක මොන වගේ ප්‍රහාරයක්ද මම හිතන්නේ දිල්ක ඇත්තටම මේ පාස්කු ප්‍රහාරය ගැන අපි කතා කරනකොට මේක මුළුමහත් ලෝකයත් ඒ වගේම ගෝලීය ත්‍රස්තවාදයත් එකතු කරගත්ත විශේෂයෙන්ම මේ රටට පමණක් ආවේනික නොවිච්ච ඉතාමත් භයංකාර ඉස්ලාමීය වහප්වාදී ත්‍රස්තවාදයක මූලාරම්භයක් තමයි අපි මේ දකින්නේ. ඒක ලෝකය පුරාම ප්‍රචලිතයි. අද ගත්තහම ඉරානය, ඉරාකය, සිරියාව, ඇෆ්ගනිස්තානය, පකිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය එතනින් ගිහාපුවාම ශ්‍රී ලංකාව දක්වා පහළට දැන් ඇවිල්ලා තියෙනවා. එතකොට මේක මං හිතන්නේ ඉතාමත් භයංකාර විසබීජයක් බවට අද ලෝකේ පත් වෙලා තිබෙනවා. දැන් මේ ISIS ඉලක්කයන් පැහැදිලිනේ ඔවුන් හැමතිස්සෙම ගෙන යන මතවාදයේ මොකක්ද කියන කාරණේ පිළිබඳ පැහැදිලි. තවහීත් ජමාත් සංවිධානය මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම. ඔවුන්ගේ ඉලක්කය මොකක් කියලාද ඔබ හිතන්නේ? තාමත් කනගාටුයි දිල්කා විශේෂයෙන්ම ඔබ දන්නවා LTT සංවිධානය මේ රටේ සටන් කරා. ඒ සටන් කරේ අපි දන්නවා යම් කිසි ආකාරයේ ඔවුන්ට ද්‍රවිඩ ජනතාවට වෙනස්කමක් එහෙම නැත්නම් මගහැරීමක් අකටියුත්තක් සිද්ධ වුණා කියලා ඔවුන්ගේ නිජබිම උදෙසා ඔවුන් සටන් කරා. මේ තව්හීද් ජමාත් එහෙම නැත්නම් මේ ඉස්ලාම් ත්‍රස්තවාදී අන්තවාදී පිරිස් අද මේ අපි වගේ කතෝලික අහිංසක ජනතාව ඉලක්ක කරගෙන අපිට ගහන්නේ අපිව මරන්නේ මේ දරුවෝ මේ පල්ලියට ගිය දරුවෝ මේ දේවස්ථානෙට ගිය මව්වරු මොකද නිකං බල්ලෝ බලල්ලු ගානට මරලා දැම්මේ මේ අබමල් රේණුවකවත් මේ ජනතාවට කවදාවත් අගතියක් වචනකින්වත් නොකියපු පිරිසක්. ඇයි මේ අය මරන්නේ? මේ අය මරන්නේ ඔවුන්ගේ විශ්වාසය තුළ ඔවුන් හිතනවා. ඔවුන් විශ්වාස කරන්නා වූ ඒ විශ්වාසය නොකරන හැම කෙනෙක්ම ඝාතනය කරන්න ඕන. එහෙම නැත්නම් ඒ අය මොවුන්ගේ ආගම වැළඳ ගන්න ඕන. එහෙමත් නැත්නම් කාන්තාවක් නම් ඇයව දූෂණය කරන්න ඕන කියන ඉතාමත් තුච්ච මේ මානසිකත්වයකින් ඉන්න පිරිසක් අපි දැක්කා යසීඩී ජනතාවට කරපු දේ සිරියාවේ. ඒ ජනතාව ඉතාමත් පැරණි ඉතිහාසයක් තියෙන ඔවුන් දෙවියෝ අදහන පිරිසක් ඔවුන්ව මරලා දැම්මේ ඉතාමත් අමනුෂ්‍ය ආකාරයට. මේ 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 විදේශිකයන් හවුනාම ISIS ත්‍රස්තවාදීන්ට ඒ අයව කූඩුවක දාලා පණ පිටින් ගිනි තිබ්බා. ඒ අයව සමූල ඝාතනය කරා. එවැනි මානසිකත්වයක් තියෙන කණ්ඩායමක් එක්ක වැඩ කරපු සහ වැඩ කරන කණ්ඩායමක් තමයි මේ තව්හීද් ජමාත් කියන්නේ. ඒතොර මේ අය අද ලංකාවට ඇවිල්ලා තියෙනවා. අපි කතෝලිකයෝ හැටියට ඉතාමත් සාමකාමීව ජීවත් වෙන කණ්ඩායමක් මේ රටේ. අපි තමයි කුඩාම ඉතාමත් මේ සුළුතරයක් ජීවත් ප්‍රමාණයක් ඉන්න මේ රටේ පිරිස. අපි කවදාවත් මේ රටේ කිසිම කෙනෙකුට අගතියක් හානියක් කරලා නැහැ. ඇත්තටම ඇයි දැන් මේ 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 ප්‍රහාර මාලාව එල්ලවීම දිහා බලනකොට දැන් වෙසක් දින එන්න තිබ්බේ බොහොම ටික දවසයි තිබුණේ වෙසක් කාලයට. දැන් වෙසක් සමය කියලා කියන්නේ ජනතාව පාරට බැහැලා තොරන් බලන්න යනවා, දන්සල්වල කාලය ගත කරනවා. විශාල වශයෙන් ජනතාව එක්රොක් වෙන ස්ථාන නිර්මාණය වන්නට තිබිච්ච කාලයක්. ඒ වගේම තවත් ජනතාව ඒකරාශී වෙන තැන් ගොඩක් තියෙනවා. එහෙම තියෙද්දී ඇයි මේ සංවිධානය ඔබ හිතන විදිහට මේ කතෝලික පල්ලිය මේ පල්ලි ඉලක්ක කරගත්තේ? මේක දිල්ක ආරම්භයක් මං හිතන විදිහට. මං දකින්නේ මේක ආරම්භයක්. ඒගොල්ලෝ කතෝලික පල්ලියට තමයි මේගොල්ලොන්ට ප්‍රහාර එල්ල කරන්න ඕන වෙලා තිබුණේ. මොකද කතෝලික පල්ලියට ගහනවා කියන්නේ මුළු ලෝකෙටම ගැහුවා වගේ හා සමානයි කියන පණිවිඩයක් ඔවුන්ට අරින්න ඕනකම තියෙනවා. ඒ වගේම මේ වර්තමානයේ මේ රටේ ඉතාමත් සුළුතරයක් ඉන්න පිරිසක් තමයි කතෝලික ජනතාව දිල්ක. හරි. එතකොට පන්සලකට ගැහුවා නම්
හිමනැත්තං දීවස්ථානකට වෙනත් දීවස්ථානකට ගැහුවනා මීට වඩා කතන්දරය වෙනස් වෙන්න තිබ්බා. ඔවුන් එක බලාපොරොත්තු වෙන්නේ නැති එක්තරා විදිහකට. ඒක තමයි කඩු කිනිසි තියාගෙන සූදානම් වෙලා හිටියේ. ප්‍රතිප්‍රහාරයක් බලාපොරොත්තු වුණා. අපේ වාසනාවකට අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පැහැදිලිව කිව්වා මුස්ලිම් ජනතාවට අගතියක් හානියක් කරන්න එපා කියලා. අපි දන්නවා හැම මුස්ලිම්වරයෙක්ම ත්‍රස්තවාදීෙක් නෙමෙයි. හැබැයි මේ ත්‍රස්තවාදියෝ හැම කෙනාම මුස්ලිම්වරයෙක් බවට පත්වලා තිබෙනවා. උන්වහන්සේ ඉතා පරිස්සම් වුණා මේ කටයුත්තේදී මේ ගැටලුව කළමනාකරණය කරා. හැබැයි අපි කතෝලිකයෝ හැටියට අපි ඒ අවස්ථාවේදී උන්වහන්සේගේ වචනේ ඇහුවා. අහලා අපි අඩියක් පස්සට ගත්තා. ඒ කියන්නේ අපේ නිවට කමක්වත් අපි බය ඇති කමක්වත් හින්දා නෙමෙයි දිල්කා. හරි අපි අදටත් පුදුම වේදනාවෙන් ඉන්නේ. අපේ 250කට වැඩි ප්‍රමාණයක් මැරලා තියෙනවා. 500කට වැඩි ප්‍රමාණයක් අද අබ්බඝාත වෙලා අන්ත අසරණ වෙලා තියෙනවා. මග්ගාව ලීකන තියෙනවා. එක දරුවෙක් ඉන්නවා. ඒ දරුවට අවුරුදු 3ක් යනකම් සවුන්ඩ් ප්‍රූෆ් කාමරයක ඉන්න වෙලා තියෙන. තව දරුවෙක්ගේ බෙල්ලෙන් ගාවින් කඩාගෙන ගිහිල්ලා කතා කරන්න බෑ. තව දරුවෙක්ගේ ඇස් දෙක පේන්නේ නැහැ. තව අම්මා කෙනෙක්ගේ C4 මේ කොඳුනට ඇටපේලිය කැඩිලා අබ්බඝාතයි. හරි? ඉතින් මේ ජීවිතාන්තය දක්වා මේ දරුව විඳවන්න වෙනවා. හරි? මොකද්ද මේගොල්ලෝ කරපු වරද? මොන අපරාධයක්ද මේ රටේ මිනිස්සුන්ට මේගොල්ලෝ කරේ? හරි? අපි කියන්නේ ඒකයි. මේ දැන් ඔය කතා කරන නායකයෝ අපි දන්නවා. දැන් සමහර අයට චෝදනා තියෙනවා දිල්කා. හරි අර මේ 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 අහුවෙච්ච C4 බේරගන්න කතා කරා කියනවා. ඒ වගේම කෑගල්ලේ බුදු පිළිම කඩපු අය බේරගන්න කතා කරා කියනවා. මේ කතා කරපු අය චෝදනා තියෙන අය නැවත වතාවක් ඇවිල්ලා මේ 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 ඔය හවුවෙන කඩු තියාගෙන හිටපු අයව එහෙම නැත්තම් ඔය වෛද්‍යවරුන්ව ආරක්ෂා කරන්න ඔවුන් පෙළඹෙනවා. ඔවුන් වෙනුවෙන් පෙනී හිටිනවා. ඔවුන් වෙනුවෙන් කතා කරනවා. අපි ඒ දේශපාලඥයන්ට සහ ඒ නායකයන්ට කියනවා මේ එදා ඇතිවෙච්ච ප්‍රශ්නේ මීට වඩා වෙනස් විදියකට අපිට විසඳන්න තිබුණා. හරි? ඒ අය මේ සමහර වෙලාවට ඒ අවස්ථාව දැනගෙන ඉන්න නැති වෙන්න මේ අය ත්‍රස්තවාදීන් කියලා. හැබැයි ඒ වෙලාවේ ඒගොල්ලොන් තිබුණා නම් ඒ වෙනුවෙන් පෙනී නොසිටින්න අද මේ අපරාධය වෙන්නේ නැහැ. ඒ වගේම අපි කියනවා මේ අවස්ථාවේදීත් ඔය කඩු තියාගෙන පොලු තියාගෙන බෝම්බ තියාගෙන ආයුධ තියාගෙන හිටපු අයව ආරක්ෂා කරන එක දැන්වත් නතර කරන්න. මොකද ඒ අය මීට වඩා ලොකු ව්‍යසනයක් මේ රටට කරන්න පුළුවන්. මොකද අර මේ 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 අය මේ කඩු තියාගෙන හිටියා මේ අමූලික පට්ටපල් බොරුනේ කියන්නේ දිල්කා තනකොළ කපන්න කඩුවෙන් කොහොමද තනකොළ කපන්නේ? හරි? කඩු තියාගෙන ඉන්නේ අය කාන්තාව ආරක්ෂා කරන්න. සිංහල අපි කවදද මුස්ලිම් කාන්තාවකට අපරාධයක් කරලා තියෙන්නේ? හරි? එහෙමනම් මේ රටේ මිනිසු කඩු කිනිසි අතේ තියාගෙන ඇවිදින්න ඕනේ මහපාරේ. හරි? එහෙනම් බස් එක යන කාන්තාව පිහියක් අතේ තියාගෙන ඉන්න ඕනේ. එහෙම සමාජයක් නැහැ. එහෙම පරිසරයක් මේ රටේ නැහැ. හරි? ඒ தත්වෙට මේ රට පත් කරන්න එපා කියන ඉල්ලීම අපි මුස්ලිම් නායකයන්ට කරනවා. මොකද අපි දන්නවා හැම මුස්ලිම් වරයෙක්ම ත්‍රස්තවාදියෙක් නෙමෙයි. ඒක උන් පුන පුන අපිට කියන්න අවශ්‍යතාවයක් නැහැ. හරි? අපිටයි වේදනාව තියෙන්නේ. හරි? අද අපි තමයි මේකෙන් දුක් විඳින්නේ. හරි? එහෙම තියෙද්දි මේ අය මේ වගේ දේවල් කියද්දි අපේ ලේ කකියන්නේ නැද්ද? හැබැයි ඔබතුමා ඔහම කිව්වට අදත් මේ මේ වගේම ප්‍රකාශ සිද්ධ වෙනවා. දැන් ආණ්ඩුකාරතුමා ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තිබුණා. දැන් මේ මේ 6-7 වතාව මේ පල්ලි පරීක්ෂා කිරීම සිද්ධ කරනවා. මේක හරිම වේදනාකාරී, මේක හරිම මානසික පීඩනයක්. එහෙම එතුමට කියන්න අයිතියක් නැහැ නේ දිල්කා? එහෙම එතුමක් කොහොමද කියන්නේ? මේ අපේ පල්ලි වලට බෝම්බ ගහලා අපේ මිනිස්සු මැරිලා අපිට පල්ලියකට යන්න බෑ. පල්ලි ටික වහලා හරි අපේ මිනිස්සුන්ට ඉරිද පූජාවට යන්න බෑ. අපේ ආච්චිල සියල වයසක උන්දලා ඉන්නේ ඉරිද පූජාවට යන්න බලාගෙන. අපිට සති දෙකක් පූජාවට යන්න බැරි වුණා. අදටත් අපේ මිනිස්සු පල්ලියෙන් යන්නේ බොහොම බයෙන්. හරි? එතකොට ඒ අයගේ සුරක්ෂිතතාවය ගැන කවුරුත් කතා කරන්නේ නැද්ද? ඒ අයව ආරක්ෂා වෙන්නේ නැද්ද? ඒ අයගේ මේ ජීවිත ගැන කතා කරන්නේ නැද්ද? ඔවුන්ගේ පල්ලිවල යම් යම් දේවල් හවුවෙච්ච නිසානේ අද ඒව පරීක්ෂණයට ලක් වෙන්නේ. අපි පොඩ්ඩක් බලමු මොකද්ද උන් ඇත්තටම කියන කතාව කියලා. ජනතාවට ඉවස ගන්න බැරි තත්ත්වයක් දැන් තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් කලකිරිනවා කියලා කියන්නේ මුස්ලිම් ජනතාව විශේෂයෙන්ම. දැන් මෙතනදී මේකට දැන් යන මුස්ලිම් ජනතාව ගහනවායි, රැවුලක් තිබ්බාම මිනිහා ගන්නවායි, පොලිසියෙන් ගුණවර්පෙන් බයිනවායි, ආමියකින් පයින් ගන්නවායි, කුර්ආන එක විසිකරනවායි. මේක තව ඉස්සරහට ගියා නම් මං හිතන්නේ ලොකු විනාශයක් රට තුළ ඇති වෙනවා. නිකන් දැන් එකම පල්ලියට 7 පාරක් යනවා. මොන ඉලව්වටද ඔච්චර යන්නේ? 7 පාරක් 8 පාරක් ගිහලා විනාශය කියන්නේ පල්ලිය ගණ්ඩ දෙයක් නැහැ. තියෙන සිකියුරිටි කවුන්සිලෙක මම කතා කරන්න යන්නේ. අනිවාර්යයෙන්ම අද කතා කරනවා මේවා.
මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න බෑ. පත්වත් එක යනවා යන්න එපා කියලා කිව්වා. අපි ගා බල්ලෝ ගෙනියන්නම ඕනේ නං. අපිට කියන්න. අපි එකට වාතාවරණය හදලා දෙන්නම්. දැන් කඩුව මොකද්ද? චීස් පීයේ කී මොකද්ද? බටර් පීයේ මොකද්ද කියලා දන්නේ නැහැ. හැම එකටම අරන් යනවා. දැන් මුස්ලිම් නායකයෝ විදිහට මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන නායකයෝ විදිහට මේකද අපි බලාපොරොත්තු වෙන්නේ. මේ 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 ප්‍රකාශනද දිල්කා මේ මේක ඇහුවම මට තේරෙන්නේ මේකට මේ 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 වගේ අයට කොහොමද අපි උත්තර දෙන්නේ කියන එක. හරිද? මේක ඊටම දුක්බරයි. ඒගොල්ලොන්ට පල්ලියට යන්න බෑ කියන්නේ මේ සපත්තු දාගෙන එහෙම නැත්නම් නිලධාරීන් පල්ලිය සෝදිත කරන්න ගිය එකද? එහෙම නැත්නම් මම කටුව පිටියේ බෝම්බේ ගහලා මිනිත්තු 10ක් ඇතුළේ පල්ලියට ගිය වෙලාවේ ඒ අහිංසක මිනිස්සු බිම වැටිලා හරි ලේ ගොඩ උඩ හරිද උළු වැටිලා මේ මේ ලිස්සන ලේවලට අඩිය තියන්න බෑ පල්ලිය ඇතුළට. හරි බිත්තියේ මම බිත්තිය හැරිලා බලනකොට බිත්තියේ පුරා හැම මස් ලේ කොණ්ඩ කෑලි. හරි එහෙම පල්ලිය ඇතුළටම අපි ගි. අපි මේ දනිස් දෙකෙන් වැඳගලා අපි ආඥා කරන දේවස්ථානේ බෝම්බ ගහලා පොළොවට සමතලා කරලා පස් කරලා හරි මේ මේ අපේ මිනිස්සු මැරෙද්දි එතන අහිංසක මිනිස්සු මැරෙද්දි එතකොට ඒ ගැන කවුද කතා කරන්නේ? මමයි අගමැතුමයි කොච්චි කඩේ පල්ලියට යනකොට බෑග්වල මිනිස්සු හිටියේ. මිනිහ හිටියේ මිනිසුන්ගේ ශරීර තිබුණේ බෑග්වල. හරි මේ මිනිස්සු පාස්කු ඉරිදා කෑම ටික හදලා දින 40 අලු බදාද ඉඳන් අල්ලලා හරි නොකා නොබී ඉඳලා තමුන්ගේ ආගම කටයුතු කරන්න ආගමික කටයුතු කරන්න පල්ලියට ගියේ. හරි එහෙම මිනිස්සු ඝාතනය කරේ. එහෙම ඝාතනය කරපු මිනිස්සුන්ට යුක්තිය සාධාරණත්වය මේ රටෙන් අපිට ලබා දෙන්න බැරිද? හරි එතකොට ඒ තව්හීද් ජමාත් දෙකට අයිති පල්ලිවල බෝම්බ තිබුණ නැද්ද? හරි ඒකට අදාළ කඩු කිනිසි තිබුණ නැද්ද? හරි එහෙම තිබුණ නැත්නම් ඒව සෝදිසි කරන එක හරි ප්‍රශ්නයක් නෑ. අපි කියනවානේ අපි එක දිගටම කියනවානේ මුස්ලිම් ජනතාවත් එක්කනේ මේ අපිට ප්‍රශ්නේ තියෙන ත්‍රස්තවාදීන් එක්ක. හරි ත්‍රස්තවාදීන් එක්ක අපි තියෙන ප්‍රශ්නේ निराකරණය කරන්න උදව් කරන්න පුළුවන් මුස්ලිම් නායකයන්ට. හරි මොකද ඒගොල්ලෝ දන්නව කවුද ත්‍රස්තවාදියා කවුද නැත්ද කියන එක. ඉතින් ඒ අයට අපිට කියලා මේක මේක ඒ නිලධාරීන්ට පෙන්වලා දෙන්න පුළුවන්. හරි එහෙම කරන්නේ නැතුව මේ වගේ කතා කියද්දි දිල්කා මේ රට කොතෙන්ද මේගොල්ලෝ ගෙනියන්න උත්සාහ ගන්න. මෙතන ජාතිවාදියක් ඇති කරන්න නිමුණ උත්සාහ ගන්න. හරි මේ අය වගකීමක් තියෙන තනතුරු දරන අයනේ දිල්කා. අපි සාමාන්‍යයෙන් අපි මුස්ලිම් පූජකතුමන්ලා එහෙම නැත්නම් ඒ ඉස්ලාමීය ධර්මයත් එක්ක ඉන්න නායකයින්ගෙන් අපි මේ වගේ ප්‍රතිචාර දැක්කේ නැහැ. ඔවුන් සඳහන් කරේ ඇවිල්ලා පරීක්ෂා කරන්න අපිව මොකද ඔවුන්ට නිදොස් වීමේ අවශ්‍යතාවය තියෙන නිසා. හැබැයි දේශපාලන නායකයින් තමයි මුස්ලිම් දේශපාලකයින් සහ මේ දේශපාලන නායකයින් තමයි මේ වෙනි ප්‍රකාශ සිද්ධ කරන්නේ. ඔව් දැන් අපි දැක්කා මුස්ලිම් දේවස්ථාන වලටවත් ගත්තේ නැහැ ඒ අයගේ මලසිරුරු. ඒ අයට ඒ ආගමික කටයුතුවත් කරේ නැහැ ඒ පූජකවරු. අපි ඒකට උන්වහන්සේලා ගරු කරනවා. හරි මොකද උන්වහන්සේලා තේරෙනවා මේකේ තියෙන බැරෑරුම්කම. අපි ජාතියක් හැටියට බෙදෙන්නවත් ආගම් හැටියට බෙදෙන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ නිදිල්කා. හරි අපි මේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහිත පිරිසක් හැටියට අපි ඉස්සරහට යන්න ඕනේ. මුස්ලිම් ආගමික නායකයෝ කිව්වා හරි අපි බුර්කාව ඉවත් කරන්න සූදානම්. හරි ඔවුන් ඒකට සහයෝගය ආණ්ඩුවට දුන්නා. ඒක තමයි විය යුත්තේ. හරි අප ගරු අග්‍රාමාත්‍යතුමා කිව්වා මේ මද්රසා අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතට ගන්නට අවශ්‍යයි කියලා. හරි ඒක ගැනීම තමයි විය යුත්තේ. මොකද අකිල විරාජ් කාර්යවසම් ඇමතුමාලා වගේ ජාතියට රටට ආදරය කරන මිනිස්සු මේ රටේ මේ 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 මුස්ලිම් අන්තවාදයකට නැගිටින්න දෙන්නේ නැහැ. හරි එතකොට ඒ වගේ මේ රට ඉස්සරහට ගෙනියන්න ඕන පියවර ගන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ ආගමික නායකව ලබා දුන්න. අපි දැක්ක කාදිනල් හිමිපාණන්ව ඉඹගණ්ඩ ඕනේ කියලා කඳුළු පුරවගෙන මේ මුස්ලිම් ආගමික නායකයෝ කියනවා. ඒ මෞලවිවරු කියනවා. ඒක තමයි විය යුත්තේ. ඒක තමයි අපි දේශපාලන පක්ෂවලිනුත් බලාපොරොත්තු වෙන්නේ. දැන් කතෝලික මන්ත්‍රීවරයෙක් හැටියට මටත් හරි ලේසි ගිහිල්ලා අපේ කතෝලික ජනතාව ඇවිස්සෙන කතා කියන්නේ. හරි අපේ රටේ මිනිස්සු මෝඩයෝ නෙමෙයිනේ දිල්කා. ඒක නෙමෙයි විය යුත්තේ. හැබැයි දේශපාලකයෝ ඒක දන්නේ නැහැ. අපේ රටේ මිනිස්සු මෝඩයෝ නෙමෙයි කියලා. සමහර දේශපාලඥයෝ හැම දේශපාලඥයෝම නෙමෙයි. බොහෝ දෙනෙක්. අතලොස්සක් ඉන්න එක හරියට අවබෝධ කරගත. නමුත් බොහෝ දෙනෙක් අපිට පේන, දකින, ඇහෙන දේවල් එක්ක බොහෝ දේශපාලකයෝ හිතාගෙන ඉන්නේ අපේ මිනිස්සුන්ට ගොඩක් දේවල් තේරෙන්නේ නැහැ කියලා.
හොඳයි දැන් කොහොමුණත් මේ 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 ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ යම් විදිහකින් දැනුවත් කරලා තිබුණා. ඔබතුමාගේ ආරක්ෂක අංශ වලට යම් හෝ ආකාරයක සංඥාවක් ලැබිලා තිබුණද ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධව ඒ දැනුවත් කිරීම හරහා? ඒ අයට දැනුවත් කරලා තිබුණේ ලියුමක් තියෙනවා විල්ලා අරන් යන්න කියලා. ඒ අය එදා උදේත් ඒ ලියුම අරගෙන නැහැ. ඊට පස්සේ තමයි අපිට දැනගන්න ලැබුණේ මෙවැනි ලිපියක් ඔවුන්ට ඔවුන්ගේ දැනගැනීම පිණිස ලබා දීලා තිනවා මොකද්ද ලිපිය කියලා කියලා තිබුණේ නැහැ. ඉතින් මේක ඇත්තටම මං හිතන්නේ මේ සියලුම දෙනා වගකීම් බාර ගන්න ඕනේ. විශේෂයෙන්ම පොලිස්පතිතුමා හිටපු රයිට් එතුමා දැන්වත් කරුණා කරලා එතුමාගේ තනතුරෙන් ඉල්ලා අස් වෙන්න ඕනේ. හරි? එතුමාට විරුද්ධව දෝෂාභියෝගයක් ගේනවනම් එතුමාට විරුද්ධව පාර්ලිමේන්තුවේ තීරීම්කාරක සභාවක් දාලා එතුමාව ඉවත් කරන්නට අවශ්‍ය කරන කටයුතු කරනවා නම් මම අත් දෙකම උස්සනවා. එතුමාත් එක්ක අපි බොහොම හිතවත්ව කටයුතු කරා. හැබැයි මේ වෙච්ච අපරාධෙට මෙයාට ගැලවෙන්න බෑ. හරි, මෙයාට ගැලවෙන්න බෑ. ආරක්ෂක ලේකම්වරයාට ගැලවෙන්න බෑ. මේ අයට කියන්න බෑ මේ මේ කුඩා පොඩි ගැටලුවක් එහෙම නැත්තම් ප්‍රශ්නයක් අපි දැක්කා. හැබැයි මෙච්චර භයානක තත්ත්වයේ එකක් කියලා අපි හිතුවේ නැහැ කියලා එහෙම එහෙම මේ මේ රටේ ආරක්ෂාව ලඝු කරන්න කොටු කරන්න එහෙම කරන්න බෑ. මේ අයට දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන්න ඕනේ. එතකොට තමයි බලාගෙන ඉන්න අනිත් නිලධාරීන්වත් කල්පනා කරන්නේ ඒගොල්ලොන්ගේ ඇඟේ හිරිකටු පිපෙන්නේ මෙවැනි වார்த்தාවක් අතට ආවම. දැන් ඒ අය මේක සැහැල්ලුවෙන් ගත්ත හින්දා තමයි අපි ගාව ඉන්න පොලිසිය නිලධාරියා දක්වා සැහැල්ලුවෙන් ගත්තේ. හරි? අපේ අගමැතිතුමාව දැනුවත් කරලා තිබුණේ නැහැ. අගමැතිතුමාගේ ආරක්ෂකංශ දැනුවත් කරලා තිබුණේ නැහැ. මෙච්චර ප්‍රහාරයක් එනවා කියලා වෙන්නේ මොකද්ද කියලා ලිඛිතව මේගොල්ලන්ට දීලා තියෙදි බුද්ධියංශ මෙයා කටයුතු කරේ නැහැ. මේකට සම්පූර්ණ වගකීම මෙයා දරන්න ඕන. මේ 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 සහරාන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව ඔවුන්ව අවුරුදු ගණනාවක් තිස්සේ මෙයා දැනුවත් කරා. හරි, දැන් තමයි මේවා එළියට අවිල්ලා කියන්නේ. එතකොට මේවා දැනගෙන ඉඳලා මේවට ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව දිල්ක අනිවාර්යයෙන් මෙයාට විරුද්ධව නීතිය දැඩිසේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. මතක තියාගන්න, ත්‍රස්තවාදීන්ට කරන දෙන දඬුවමට හා සමාන දඬුවමක් මොවුන්ට ලබා දෙන්න ඕන. අපි කෙටි විරාමයකට යමු. විරාමෙන් අනතුරුව යලිත් සාකච්ඡා කරමු මේ සම්බන්ධයෙන්. අපි විරාමෙන් අනතුරුව හමු වෙමු. පනතුන් සහට සජීව සංවාදය සමගින් 0115 23 80 83 අපේ දුරකථන අංකය. මේ මොහොතේ අපිට දුරකථනයෙන් කෙනෙක් සම්බන්ධ වෙනවා. අයිබෝන්. අයිබෝන්. ඔව්, ඔබතුමාගේ ප්‍රශ්නය මම කරන්න. අන්තවචුම මට ආගින් පාසේ වුණ නම් වක්ටි ක්‍රිස්තියානි අමතන ඉන්නවා මේ අවස්ථාවේ. මේ අවස්ථාව දුරාමයේදී ක්‍රිස්තියානි අමතනලයා යම්කිසි හොඳයි, බොහොම ස්තුතියි. ඇත්තටම එහෙම පෙනී සිටීමක් කරාද ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යවරයා? එතුමා මම හිතන්නේ ඒ අවස්ථාවේදී ඒ ජනතාවට සහන ලබා දෙන්න සහ ඒ චෙක්පත් ලබා දෙන්න මැදිහත් වුණා. ඇත්තරම දිල්ක මෙතන වැඩේ තියෙන්නේ ඇමතිවරයාද නැද්ද ඒක නෙමේ අදාළ වෙන්නේ. අපි ශ්‍රී ලාංකීය ජාතියක් හැටියට එකට එකතු වෙලා කටයුතු කරන්න ඕනි. මේකේ වගකීම අපි සියලු දෙනාටම තියෙනවා. හරි, ඒ ඒ ඒ වගකීමෙන් අපි කාටත් විදෙන්න බෑ. ඒක තමයි මම විපක්ෂනායක තුමාවත් හම්බෙන්න ගියේ. මහින්ද රාජපක්ෂ මහත්තයාටත් මමයි හෙක්ටප්පු හාමි මන්ත්‍රීතුමයි අපි දෙන්න සංදේශයක් ලිව්වා අතිගරු ජනාධිපතිතුමාට. අතිගරු ජනාධිපතිතුමාට ලියපු සංදේශය අපි හැම පක්ෂ නායකයෙකුටම බාර දුන්නා. අපි ආගමික නායකයන්ට බාර දුන්නා. ඒකයි අපි පැහැදිලිව කිව්වා අපි මේ රට ඉස්සරහට ගෙනියනවා නම් පක්ෂ පාට දේශපාලනය අමතක කරලා එකතු වෙන්න ඕනේ. එකතු වෙලා අපි කටයුතු කරන්න ඕනේ. අද එයාගේ වගකීම එයාට බාර දීලා මගේ වගකීම විතරක් මං කරලා හරියන්නේ නැහැ දිල්ක. අද රට ගැන හිතලා අපි වැඩ කටයුතු කරන්න වෙනවා. මේ වෙලාවේ සමහරක් අය දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ ගන්නවා. ඒ දේශපාලන වාසි වලින් අපිට වැඩක් නැහැ. දැන් සමහරක් අය අරයට මෙයාට ඇඟිල්ල දික් කරන්න උත්සාහ ගන්නවා. ඒක වැඩකුත් නැහැ. දැන් මේ රටේ තියෙන සැබෑ ප්‍රශ්නේ අපි හඳුර ගන්න ඕනේ. මේ ගර්භාෂය, මේ ත්‍රස්තවාදීන් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී වහබ්වාදී ගබ්සාව අපි ඉවත් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ.
ඒකට අපි එකතු වෙන්න ඕනි. ඒකට මුස්ලිම් නායකයෝ අපිත් එක්ක එකතු වෙන්න ඕනි. අපි ඔවුන් එක්ක එකතු වෙන්න ඕනි. Hindu බෞද්ධ සිංහල අපි සියලු දෙනාම එකතු වෙලා මේක ඉවර කරේ නැත්තම් මේක ඉවර කරන්න. අපි දැන් බෙදිලා ඉන්නේ දිල්ක හැමෝම බෙදිලා ඉන්නේ. පක්ෂ හැටියට ගත්තොත් අපි අපේ යෝජනා පැහැදිලිව කිව්වා. ආගම් වශයෙන්, ಜಾති වශයෙන් මේ රටේ පක්ෂ පවතින එක අපේ රට ඉදිරියට යන්න ලොකු ගැටලුවක්. අද තීරණාත්මක සාධක බවට පත් වෙන්නේ අපේ පාර්ලිමේන්තුව අපි දන්න කාරණයක්නේ. 113ක් කාටත් ගන්න බෑ. ඊට පස්සේ අනිත් අයගේ ඕනෑ පාකම් වලට ආණ්ඩුවට මේ හැඩ ගැහෙන්න වෙනවා. ওই සම්බන්ධයෙන් තියෙන සාකච්ඡා මොකක්ද? දැන් ඔබතුමා ඔය කියන කාරණාව අපිට නම් තේරෙනවා. අපි අපි පිළිගන්න ලෑස්තියි. මේ මේ විදිහට බෙදිලා ඉඳලා බෑ, බෙදෙන්න බෑ. පක්ෂ වශයෙන්, පාට වශයෙන්, ಜಾති වශයෙන්, ආගම් වශයෙන් අපි බෙදිලා හරියන්නේ අපේ රට ඉස්සරහට ගෙන යන්න. අපි හැම කෙනෙක්ම ඒ අරමුණකට යන්න ඕනේ. ඔබතුමා කියන කාරණේ අපිට තේරෙනවා. අපි ඒක පිළිගන්න ලෑස්තියි. මේ ජනතාවත් පිළිගන්න ලෑස්තියි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමාලගේ පක්ෂ තුලමයි. ඔබතුමාලගේ මේ 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 දේශපාලන ප්‍රවාහයේ ඉන්න කණ්ඩායම තුලමයි මේ 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 ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේක ඔවුන් ඔවුන් පිළිගන්න ලෑස්තිද? ඔවුන් අඩුගාන මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති කරගන්නට ලෑස්තියක් සූදානම්ක් තියෙනවද? ඔබතුමාලා තරුණ මන්ත්‍රීවරු විදියට මොකක්ද ඒ සම්බන්ධයෙන් අරන් තියෙන ක්‍රියාමාර්ගය? මොකක්ද කොතනින්ද ආරම්භ කරලා තියෙන්නේ? අපි ඇත්තටම හොඳ ප්‍රශ්නයක් දීලා අපි ගිහිල්ලා මේ පක්ෂ නායකයොත් එක්ක කතා කළා. අපි දේශපාලනේ පැත්තකින් තියලා තමයි පක්ෂ නායකයොත් එක්ක කතා කරේ. ඒ කතා කරන වෙලාවේදී ගරු අග්‍රාමාත්‍යතුමා අපිට හොඳ ප්‍රතිචාරයක් දුන්නා. එතුමා කිව්වා මම සූදානම්. අපේ පක්ෂ අපිට මට පුංචි බාධා කිරීමක් කරන්න සිද්ධ වෙන අපි වෙලාව බලලා. අපේ පක්ෂ නායකයා අපිට කිව්වා අපේ පක්ෂේ නමම එක්සත් ජාතික පක්ෂය. අපි සූදානම් මේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට අනිකුත් සියලුම සුළු පක්ෂ ඇතුළු කණ්ඩායම එකතු කරගන්න. හරි. ඒ වගේම එතුමා මං හිතන්නේ හොඳ මේ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. විශේෂයෙන්ම සියලුම පාසල් හැම භාෂාවකින් භාෂා තුනෙන්ම උගන්වන්නට පුළුවන් ක්‍රමවේදය සහ නීතිය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල. ඒ වගේම දැන් ඉදිරියට ජාතික පාසල් කිසිවක්ම මේ එක ආගමකට, එහෙම නැත්නම් එක ජාතියකට, එක භාෂාවකට කොටු කරලා ලඝු කරන්නේ නැතුව සියලුම ආගම් ජාතීන්වල දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් පරිසරය නිර්මාණය කිරීමේ අධ්‍යාපන එතනින්ම අපි අතින් ආරම්භ කරනවා. ඒයි ජාතික පාසල් පමණක් රටේ සියලු පාසල් පද්ධතිය ඒ විදිහට කරන්න හැකියාවක් නැද්ද? දැන් අපි කාදිනුන්නාංශ එක්කත් කතා කරා කතෝලික පාසල් ගැන. උන්නාංශක 117ක් දක්වා ඉස්සරහට යන්න කැමති. සමහර ඔය සෙන් පීටර්ස්, සෙන් ජෝසප් වගේ ස්කෝල් වල 125 දක්වා ගිහිල්ලා තියෙනවා. ඒක තමයි විය යුත්තේ. දැන් මේ 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 සමහර පාසල් වලට සිංහල ගුරුවරු නැහැ කියන ද්‍රවිඩ පාසල් වලට, මුස්ලිම් පාසල් වලට මේ ගුරුවරු දීලා මේ මේ අධ්‍යාපනය ඉඳන්ම මේ මෙතන වෙනස් කරන්න ඕනේ. මේක පටන් ගන්න ඕනේ කතෝලික පාසල් වල. කතෝලික පාසල් වල සිංහල බෞද්ධ ළමයි දැනටත් අධ්‍යාපනය හදාරන. මුස්ලිම් ළමයින්ුත් ඉන්නවා. ඔව් මුස්ලිම් ළමයින්ුත් අධ්‍යාපනය හදාරන. හැබැයි මම දන්නේ නැහැ ඉස්ලාම් පාසල් වල. කතෝලික ළමයි හෝ බෞද්ධ ළමයි හෝ අධ්‍යාපනය හදාරනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ජාතිවාදයක් ගැන කතා කරනවා. එතකොට කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? ඇත්තටම ජාතියක් සම්බන්ධයෙන් පෙනී ඉඳලා තියෙන්නේ කවුද කියන ප්‍රශ්නාර්ථය අපිට තියෙනවා. අන්න ඒක තමයි දිල්කා කියන්නේ. මේක පාසලෙන්ම පටන් ගන්න ඕනේ. පාසලෙන් පටන් ගන්න දේශපාලන පක්ෂ දක්වා මේක යන්න ඕනේ. ඒක තමයි ගරු අගමැතිතුමා දැන් මේ නීති සම්පාදනය කරන්නේ. මේ හැම පාසලකම ට්‍රයිලිංගුවල් එහෙම භාෂා තුනෙන්ම අධ්‍යාපනය අත්‍යවශ්‍යයි කියන එක. ඒ වගේම දැන් පාසල පිටියෙන්න පුළුවන් සෛරා විද්‍යාලය, එහෙම නැත්නම් සෙන් ජෝසප් විද්‍යාලය කියලා කතෝලික හරි මුස්ලිම් හරි Hindu හරි නම. නමුත් පාසල තුල හැම භාෂාවක්ම හැම ජාතියක්ම නියෝජනය වෙන්න දරුවන්ට අවකාශය දෙන්න ඕනේ. දැන් එක නීතියක් තිබුණා ඒ ප්‍රදේශයේ දරුවන්ට මුල් තැන දෙන්නට අවශ්‍යයි කියලා. නමුත් දැන් ඒ ප්‍රදේශයේම සිංහල කතෝලික ජනතාව නම් ඉන්නේ, එහෙම නැත්නම් Hindu ද්‍රවිඩ ජනතාව නම් ඉන්නේ, වැඩි හරියක් ළමයි යන්නේ ඒ පාසලට. එහෙම නෙමෙයි අනිකුත් දරුවන්ටත් එන්න පුළුවන් නීති දැන් සම්පාදනය කරමින් යනවා. දැන් මේ රට ඒ තැනට යනවා. ඒක තමයි විය යුත්තේ. දැන් අපි දැක්කා කාත්තං කුඩිවල මේ නාමපූරු තියෙන්නේ අරාබි භාෂාවේ. නාමපූරු තියෙන්නේ අරාබි භාෂාවෙන්. කාටද හද්ද ඉන්නේ මේ රටේ අරාබි කියවන්න පුළුවන්? මේ අරාබිකරණයකටනේ මේ රට යන්නේ. ගරු අගමැතිතුමා පැහැදිලිව වජිර අබේවර්ධන ඇමතිතුමාට මේ නියෝග කළා මේ සියලුම බෝඩ් ගලවන්න, නාමපූරු ගලවන්න. දැන් අනිත් ප්‍රශ්නේ තමයි ඕක දැක්කේ දැන්ද කියන එක. නෑ මෙහෙමයි දැක්කේ දැන් කියන්නේ දැන්නේ මේක පේන්න ගත්තේ මේ ප්‍රශ්නේ අපි අපි කවුරුත් මෙහෙම මේ 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 වෙන දේ අපි දැක්කා. නමුත් අපි මේ වෙලාවේ ඕක කතා කරන්නේ මොකදනේ? අපි ජාතිවාදී. අපි බුර්කාව ගැන කතා කරන්නේ මොකද කියන්නේ? එහෙමනම් කියයි අර මම දැක්ක එක්තරා මේ පූජකවරයෙක් එතුමාට අපහාස කිරීමක් හැටියෙන් නෙමෙයි මං කියන්නේ. උඹලගේ චේතනාවම වැරදි.
උඹලා බලන්නෙම වැරදි ඇහැකින්. ඉතින් අපි කිව්වොත් එහෙම බුරුකාව අයින් කරන්න කියලා ওই කතාව තමයි කියන්නේ. හරි. ඉතින් එතකොට දැන් ගැසට් කරලා තියෙනවා හදිසි නීතිය යටතේ බුරුකාව සහ මේ හිජාබය. ඒ කියන්නේ මූණ සම්පූර්ණයෙන්ම වහන එකයි මම මේ වචන හරියද දන්නේ සහ S2 කරලා තියෙන එකයි තහනම් කරා. ඒ වගේම දැන් නීති සම්පාදනය කරගෙන යනවා තලත අතු කෝරාල ඇමතුමිය සහ පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුව හරහා මේක නීතිගත කරන්න. මේ වගේ මූණ වහගෙන අර අපි කියන්නේ බිල්ලෝ වගේ කියන්නේ ඒ විදිහට මේ රටේ තව දුරටත් මෙයාට කටයුතු කරන්න බෑ. ඒකට මුස්ලිම් සමාජය එකඟ වෙලා තියෙනවා. මුස්ලිම් දේශපාලක පක්ෂ මං දන්නේ නැහැ. නමුත් මුස්ලිම් ආගමික නායකෝ මේකට එකඟ වෙලා තියෙනවා. හැබැයි දැන් ඔබතුමා සඳහන් කරා මේ පිළිබඳව කතා කරා නම් මේක දැන් තමයි මේ ගැන කතා කරන්න පුළුවන්. ඔය අරාබි භාෂාවෙන් නාම පුරුස් සඳහන් තියෙනවා වගේ කාරණා සම්බන්ධයෙන් දැන් තමයි කතා කරන්න පුළුවන්. කලින් කතා කරා නම් ජාතිවාදීව බවට පත් වෙන හැම නැත්තම් වෙනත් චෝදනාවන් එල්ල වෙනවා කියලා. හැබැයි දැන් ඔබතුමන්ලා එහෙම බය වුණාට කලින් කතා කරන්න මේ සම්බන්ධව කලින් කතා කරපු අය හිටියා. දැන් ඥානසාර ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව කතා කරා. ඒ වගේම පාර්ලිමේන්තුව ඇතුළේ විමල් වීරවංශ මහත්තයා වගේ අයත් මේ ගැන කතා කරා. හැබැයි එතකොට ඔබතුමන්ලාගේ පාර්ශවයේ කට්ටිය කිව්වේ මේ සමහරට මුස්ලිම් දේශපාලකයෝ ඔවුන් සඳහන් කරේ මේ කොරහේ කිඹුල්ලු දකින්න බේසංගල කිඹුල්ලු දකින්නවා කියලා තමයි චෝදනා කරේ. එතකොට එහෙම චෝදනා නොකර මේ 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 ප්‍රශ්නේ දිහා ඇයි ඒ අවස්ථාවේදී ටිකක් දුරට හිතලා බැලුවේ නැත්තේ? මොකද ත්‍රස්තවාදය කියන එක කොයි මොහොතේ කොයි ආකාරයටද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව අපිට පූර්ණ නිගමනවල ඉන්න බෑ. මොකද මේ ආයි කවදාවත් ත්‍රස්තවාදී ඉන්නේ නැහැ කියලා අපිට පූර්ව නිගමනවල ඉඳන් කටයුතු කරන්න බෑ. අර වගේ ප්‍රකාශ වෙනකොට යම් යම් ස්ථානවල අවි පුහුණු වීම තැන් ගැන අනාවරණය වෙනකොට එතකොට සමහර ස්ථානවල අවි ආයුධ සම්බන්ධයෙන් පුපුරණද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වෙනකොට ඒ පිළිබඳව ඒ ඔස්සේ පරීක්ෂණ කරගෙන ගියේ නැත්තේ ඇයි? ඒ ඔස්සේ ප්‍රශ්න කිරීම කරේ නැත්තේ ඇයි? ඒ ගැටලුව නිසා නෙමෙයිද මේ අද වෙනකොට මේ වගේ තත්ත්වයක් ඇති වෙලා මෙච්චර විනාශයක් සිද්ධ වෙනකම් මේ තත්ත්වය උඩු දිව්වේ? ඔබ හරියටම හරි දෙල්කා. එකක් අපි බය වෙලා හිටියේ නැහැ කවමදාක්වත්. ඒ වගේම මේ අවස්ථාව වෙනකන් දැන් මේ අය පිළිගන්න සූදානම් වෙලා හිටිනේ ඔබ කියන කතාව හරි. පක්ෂ විපක්ෂ අපේ පැත්තේ වුණත් අපි කියනවා ඒ වෙලාවේ ඒ අය බේරගන්න කටයුතු කරා නම් කතා කරා නම් ඒ අය ගැන ඉදිරිපත් වුණා නම් ඒකේ වගකීම ඒගොල්ලෝ ගන්න ඕනේ. හරි. දැන් මෙච්චර හරියක් වෙලා අපේ මිනිස්සු 250ක් මැරිලා අදටත් මේ අය මේ විදිහට නම් කතා කරන්නේ. හරි. කඩු ගෙනාවේ තනකොළ කපන්න, කාන්තාවන් ආරක්ෂා කරන්න, චීස් කපන්න, හරි, බටර් මේ පාන් වලට බටර් ගන්න වගේ ඒ වගේ කතා කියනවා නම් ඒ කියන්නේ මේගොල්ලෝ තාමත් සූදානම් නැහැ මොවුන් ත්‍රස්තවාදීන් කියලා පිළිගන්න. ඒ කියන්නේ මොවුන් තාමත් සූදානම් නැහැ මේ රටට වෙච්ච හානිය අපරාධයක් කියලා පිළිගන්න. හරි. මේ අය පිළිගන්න සූදානම් නැහැ. ඒකනේ දැන් ඒක හින්දානේ කියන්නේ මේ 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 අයව ආරක්ෂා කරන්න කතා කරන්නේ. දැන් මේ මම දැක්ක මේ වෛද්‍යවරයා මේ කුරුණෑගල වෛද්‍යවරයා ආරක්ෂා කරන්න කතා කරනවා. එහෙම කිසිම කෙනෙකුට කතා කරන අයිතියක් නැහැ දිල්කා. හරිද? මේ එයා වැරදිකාරයා කියලා කියන්න මට අයිතියක් නැහැ. හැබැයි එයා නිවැරදිකාරයෙක් කියලා ඔයාට කියන්න අයිතියකුත් නැහැ. ඒක වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂණයකින් ඔප්පු වෙන්න ඕනේ. ළමයි කාන්තාව 4000කට මේ වඳ කිරීම සඳහා එහෙම නැත්නම් ස්ටෙරිලයිසේෂන් කරන්න ඒකේන යම් කිසි ආකාරයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරාද කියලා. මොකද ওই ෆැලෝපියන් ටියුබ් එක දැන් ඒක සාමාන්‍යයෙන් කපලා මේ සූචරකක් දැම්මොත් ඒක තමයි ස්ටෙරිලයිසේෂන් කියලා ඒගොල්ලෝ සාමාන්‍ය නීතිානුකූල විදිහට කරන්නේ. දැන් දෙකක් තියෙනවා. හරි. දැන් දෙකම මේ ඔබ්ස්ට්‍රක් කරොත් ඊට පස්සේ ළමයි හැදෙන්නේ නැහැ. ඉතින් මේක අපිට කියන්න බෑ මේ 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 නිකන් කටවචනෙට. එහෙම නැහැ කියලා කියන්නත් බෑ. හරි. ඒක එතකොට අපි ඉන්න ඕනේ. අපිට ඒ ආත්ම ශක්තිය තියෙන්න ඕනේ. චෝදනාවක් තියෙනවා නම් අපේ හිතවතෙක්ට, යාළුවෙක්ට, මිත්‍රයෙක්ට, ඥාතියෙක්ට කරන්න දෙයක් නැහැ. ඒ චෝදනාවෙන් එයා නිදහස් වෙනකන් ඒ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ අමාත්‍යංශයට කරන්නේ ඒ නිලධාරීන්ට කරන්න ඉඩ දෙන්න ඕනේ. ඒකට බලපෑම් කරන්න බෑ. මාධ්‍ය ඉස්සරහට අවිල්ල කියන්න බෑ DIG ව මාරු කරනවා. හරි. එහෙම නැත්නම් ඒ ඉස්පිරිතාලේ මේ 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 අධ්‍යක්ෂකවරයා මාරු කරන අපි පැහැදිලිව කියන අධ්‍යක්ෂකවරයාටත් DIG ටත් බය වෙන්න එපා. ඔයගොල්ලන්ගේ නීති හරියට ක්‍රියාත්මක කරන්න. ඔයගොල්ලන් වගකීම කරන්න අපි ඔයගොල්ලොත් එක්ක ඉන්නවා. හරි. ඒ දේශපාලන නායකයන්ට ඒ අවස්ථාවේදී ඒගොල්ලෝ වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් නම් අපිත් සත්‍ය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. අපි දේශපාලනේ අද කරයි හෙට නොකරයි
අපිව මරලා දායි සමහර වෙලාවට දැන් අපි අන්තවාදී වෙලා තියෙනවා. හැබැයි අපි පැහැදිලිව කියනවා. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ දකින්නේ අපි අන්තවාදී හැටියටනේ. අපි සාධාරණත්ව වෙනුවෙන් කතා කරද්දී අපි පැහැදිලිව කියනවා ඒ නිලධාරි වෙනුව අපි පෙනී ඉන්නවා. හරි? මොකද මේගොල්ලෝ ඒගොල්ලොන්ට තියෙන්නේ චෝදනාවක් තියෙනවනේ. ඒ චෝදනාව පිළිබඳව පරීක්ෂණ කටයුතු කරන්න. හරි? දේශපාලනේ එතනට වැඩක් නැහැ. ඔය ත්‍රස්තවාදියාට දීල්ක දේශපාලනයක් නැහැ. දැන් මේ පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයෙන් රිෂාඩ් බදුරුදීන් ඇමතුමාගේ පක්ෂයෙන් ඉල්ලපු කෙනෙක්. එතකොට මීගමුවේ හිටපු මේ මේ නියෝජ්‍ය නගරාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බඩුත් එක්ක හවු වුණා. එතකොට මේ වත්තල පොහොට්ටුවේ හිටපු නගරාධිපති. හරි? එයාට චෝදනා ගණනාවක් තියෙනවා. ඒ විස්තර ඔක්කොම ගාව තියෙනවා. හරි? එතනින් ගිහපුවම මේ 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 දේශපාලඥයන්ට දේශපාලනයක් නැහැ මේ මේ ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන අයට. හරිද? මේ ඉස්බුල්ලාට දේශපාලනයක් නැහැ. මේගොල්ලෝ එක අරමුණක් එක චේතනාවක් තියෙන්නේ. හරිද? අපිට බය තියෙන්නේ මේ අයගේ චේතනාවත් ඉස්ලාමික් ස්ටේට් නම් එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා. හරි? එතකොට මේ වෛද්‍යවරයා ගැන මේගොල්ලොන්ට සුදුහුණු ගන්න බෑ තාම. මේ වෛද්‍යවරයා තාම නිදොස් කොට නිදහස් වෙලා නැහැ. 4000ක් දැන් කියනවා කොහොමද මේ 4000ක් කරන්නේ? ඒකට අවුරුදු 80ක් වෙනවා. දක්ෂ වෛද්‍යවරයෙක්ට දිල්කා මේ සිසේරියන් සෙක්ෂන් එකක් කරන්න මිනිත්තු 20ක් 30ක් හොඳටම ඇති. හරි? එතකොට ඒකට ඉන්න වෛද්‍යවරු සහ ඒ හෙද නිලධාරි ඒගොල්ලෝ ඒ අදාළ මේකට උදව් කරනවා. එයා තමයි යාට පුළුවන් ඒ ඔපරේෂන් එක කරලා ඒක මේව කරන්න. හරි? ඉතින් ඒක අපිට නැහැ කියලා මේ අනුමාන කරලා මේකෙන් එයාව ගලවන්න බෑ. ඉතින් ඒක නිසා මේ 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 වගේ දේවල් කරන්න එපා කියන අපි කියන්නේ. මේ 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 අයට සුන්දුණු ගන්න එපා. මේ පරීක්ෂණ කරන්න දෙන්න. මේ පරීක්ෂණ වලින් නිදොස් කොට නිදහස් වුණොත් අපි ගිහිල්ලා අපේ අතින් යම් වරදක් වුණා නම් සමාව ඉල්ලන්න. හරි? හැබැයි මෙයා වැරදිකාරද නිවැරදිකාරයද කියලා කවුරුත් දන්නේ නැතුව මෙයාව නිදහස් කරන්න, එහෙම නැත්නම් මෙයාව බේරගන්න, මෙයා වෙනුවෙන් කතා කරන්න, මෙයා මේ මොනවාද මේ 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 වෛද්‍යවරයෙක් හැටියට නිසා එයා මේ ත්‍රස්තවාදයට සම්බන්ධ නැහැයි කියන්න අපි කාටත් අයිතියක් නැහැ. ඉතින් ඒක නිසා මේක අපි මිදෙන්න ඕනේ. මේක ඇත්ත ප්‍රශ්නේ අපි තේරුම් ගන්න ඕනේ දිල්කා. මේ අපි සටන් කරන්නේ ත්‍රස්තවාදීන් එක්ක. අපිට මේ සටන තියෙන්නේ මුස්ලිම් ජනතාවටත්, ක්‍රිස්තියානි ජනතාවටත්, බෞද්ධ ජනතාවටත්, හින්දු ජනතාවටත් අපිට තියෙන සටන තමයි ත්‍රස්තවාදී. මේ මිනිස්සු මුස්ලිම් නෙමෙයිනේ. හරිද? මොන ආගමේද කියන්නේ මේ මේ තව කෙනෙක්ව මරලා, තව කෙනෙක්ව ඝාතනය කරලා දිවිලෝක යන්න පුළුවන් කියලා. මං විශ්වාස කරන්නේ නැහැ මුස්ලිම් ආගමේ එහෙම දෙයක් තියෙනවා කියලා. හරි? එතකොට අපේ ආගම අනුව නම් හරි කාවරි මැරුවොත් ඒ කෙනා යන්නේ අපායට, යක්ෂයා ගාවට, සාතන් ගාවට. එතකොට මේ මිනිස්සු මේ ත්‍රස්තවාදීන් මේ ඉස්ලාම් වහබ්වාදී අන්තවාදී ත්‍රස්තවාදීන් යක්ෂයා වෙනුවෙන් සටන් කරන්නේ. හරි? එතකොට මේ අය මුස්ලිම් නෙමෙයි. මේ අය කතෝලිකත් නෙමෙයි. මේ අය මේ 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 හින්දුත් නෙමෙයි, බෞද්ධත් නෙමෙයි. මේ අය යක්ෂයාව අනුගමනය කරන, වැඳුම් පුදුම් කරන කට්ටිය. ඉතින් ඒක නිසා මේ අයට විරුද්ධව අපි සටන් කරන්න අපි එකතු වෙන්න ඕනේ දිල්කා. ඉතින් ඒක නිසා මේ ටීවී එකේ ඇවිල්ලා මේ මේ මේකට තව පොහොර දාලා මේ ප්‍රශ්නේ निराකරණය කරන්න බෑ. මොකද මේ වේදනාව අපිට තියෙනවා. අපි മന്ത്രിවරු හැටියට අද අපි පල්ලි වලට ගියාම අපෙන් පියතුමාල අහනවා. අපේ කතෝලික ජනතාව අපෙන් අහනවා. මේ 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 දේ ඇයි අපිට උනේ කියලා. හරි? අපි කැමති නැහැ තව එක ලේ බින්දුවක් කතෝලික ජනතාවගේ මේ රටේ ශ්‍රී ලාංකීය ජනතාවගේ මේ මහ පොළොවට තෙත්නවාට. නමුත් ඔබතුමා හිතනවාද දැන් රාජිත සේනාරත්න වගේ අමාත්‍යවරයෙක් ඔබතුමාගේ රජය ඔබතුමන්ලාගේ කණ්ඩායම නියෝජනය කරන ඇමතිවරයෙක් අද දවසේදීත් මේ කරපු ප්‍රකාශ මාධ්‍ය හමුවේදී ඒ වගේ ප්‍රකාශ හරහා සාමාන්‍ය ජනතාවට සාධාරණ තරහක් කේන්තියක් ඇති නොවී තීවි කියලා. මොකද ඔබ ඔය විදිහට කතා කරාට අද දවසේදීත් එතුමන් මාධ්‍යත් එක්ක ගැටුම් ඇති කරගත්තේ වෙනත් කාරණාවක් උදෙසා. එතුමන් පිළිගන්නේ නැහැ මේ මෙතන යම් කිසි වැරැද්දක් වෙලා තියෙනවා කියලා. එතුමන් හැමතිස්සම මේක ආරක්ෂා කරගන්නට ස්වභාවයකින් තමයි කතා කරන්නේ. ඉතින් ඒක කොයිතරම් දුරට සාධාරණද? ඇයි ඔබතුමන්ලට ඔබතුමන්ලගේම පක්ෂයේ අය එතකොට ඔබතුමන්ලාගේම රජයේ අමාත්‍යවරු එතකොට එහෙම ඇමතිවරයෙක් එහෙම කියනකොට ඇයි අගමැතිවරයාවත් අඩුගානේ ඔය කියන ස්ථාවරයේ ඉඳගෙන ඔවුන්ට කතා කරන්නේ නැත්තේ? ඔවුන්ට මේ විදිහට ප්‍රකාශ කරන්න ඉඩ ලබා දීලා තියන්නේ ඇයි? මෙහෙම අපේ ඇත්තටම අපි ලොකු අරගලයක් කරනවා අපේ ආණ්ඩුව තුළ. අපි මන්ත්‍රීවරු හැටියට අපිට ලොකු බලයක් නැති වුණත් දිල්කා අපි ලොකු අරගලයක් කරනවා. මේ අරගලය සමහරක් වෙලාවට අපේ දේශපාලනයේ අවසාන
කාල පරිච්ඡේදය වෙන්න පුළුවන්. හැබැයි අපි ඒ අරගලය උපරිම ආකාරය කරනවා මේ රට ගැන හිතලා. මොකද මේ රටට අපි දකිනවා මේ රටේ අනාගතය උදෙසා අපි වෙනස් දේශපාලන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕන. ඒකට පක්ෂපාත දේශපාලනයෙන් අපි මිදෙන්න ඕනි. අපේ පක්ෂයේ හෝ වරදක් තියෙනවා නම් අපි ඒක කියන්න ඕනි. අපි පක්ෂය තුළ අභ්‍යන්තරේ දැවැන්ත අරගලයක් කරනවා. ඒ අරගලයට සහයෝගය දෙන්න ගරු අග්‍රාමාත්‍යතුමා ඉන්නවා. ඒක මම පැහැදිලිව දන්නවා. එතුමා මට පැහැදිලිව කියලා තියෙනවා. ඒක අපේ කණ්ඩායම් රැස්වීම ගරු අග්‍රාමාත්‍යතුමා කිව්වා. මේ මන්ත්‍රීවරු කියන කතාව හරි. ඒගොල්ලෝ ඉන්න පීඩනය හරි. ඒක මට තේරෙනවා කියලා එතුමා කිව්වා. හරි. ඉතින් ඒක නිසා අපි මේ වගේම ඔබතුමාලට ඉතා දැඩි පීඩනයක් ඔබතුමාලගේ පක්ෂය ඇතුලේ මෙල්ල වෙනවා. නෑ, ඒක තමයි කියන්නේ. මතුළු කතෝලික මන්ත්‍රීවරු ඇමතිවරු කිහිප දෙනාට ඉතා දැඩි පීඩනයක් පසුගිය දිනවල මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මම හිතන්නේ එල්ල වුණා ඔබතුමාලට සිද්ධ වුණා ඒකට මූණ දෙන්න. අපිට සිද්ධ වුණා මූණ දෙන්න. අපි ඒකට මූණ දුන්නා. නමුත් ඒ අවස්ථාවේදී ගරු අගමැතිතුමා අපි වෙනුවෙන් කතා කරා. ඒ අවස්ථාවේදී කිව්වා අගමැතිතුමා මේ කතෝලික මන්ත්‍රීවරු කියන කතාව හරි. ඒක නිවැරදි. ඒගොල්ලෝ ලොකු පීඩනයකින් ඉන්නේ කියන එක ගරු අගමැතිතුමා කිව්වා. එක්තරා මන්ත්‍රීවරයෙක් යෝජනා කරා රිෂාඩ් බදුරුදීන් ඇමතිතුමාට සහයෝගය දෙන්න. මේ 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 විශ්වාස බංග යෝජනාවේදී ඒක ස්ථිර කරගන්න කියලා ඉල්ලීමක් කරා. ඒතකොට අගමැතිතුමා කිව්වා මේ මම කාවත් ආරක්ෂා කරන්න නැහැ. මේ මන්ත්‍රීවරු කියන කතාව හරි. මේ මන්ත්‍රීවරු දැඩි වේදනාවකින් පීඩනයකින් ඉන්නේ කියන එක. ගරු අගමැතිතුමා ඒ වෙලාවේ අපි වෙනුවෙන් පෙනී හිටියා. මේ රටේ කඳුළු හලන අහිංසක ජනතාව වෙනුවෙන් ගරු අගමැතිතුමා පෙනී හිටියා. ඒ ජනතාව මතක් නොවෙන මන්ත්‍රීවරු කවුද කියලා ඔබතුමන්ලට එලි පිට කියන්නට පුළුවන්කමක් තියෙනවා නම් ගොඩක් හොඳයි. නමුත් මම හිතන්නේ පක්ෂයේ සාමූහික වගකීම කියන එක ඔබතුමන්ලව ගැට ගහලා තියෙනවා. අපි කෙටි විරාමයකට යොමු වෙනවා. මම මතක් කරන්නම් අපේ දුරකථන අංකය 011 5 23 80 83. අපේ දුරකථනයට ඔස්සේ ඔබට සම්බන්ධ විය හැකි සජීවී අපි විරාමෙන් අනතුරු යලිත් හමු. ඔබයාලිත් එක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින් අපේ දුරකථන අංකය 011 5 23 80 83 5 23 80 83 ඔබට සජීවීව සම්බන්ධ විය හැකි දුරකථන අංකය. දැන් ඔබතුමත් සඳහන් කළා දැන් මේ මේ මේවැයි වගකීම් බාර ගන්නට ඕනේ. මේ මේ සිද්ධ වෙච්ච දේවල් වල වගකීම් බාර ගන්න ඕනේ කියලා. අපි මේ පාස්කු ඉරිදා ප්‍රහාරයට ආසන්නවමත් අපි දැක්කා ජනාධිපතිවරයා අග්‍රමැතිවරයා සඳහන් කරන මේ මේ වගකීම් අපි ගන්න ලෑස්තියි කියලා. හැබැයි අපි ලෝකේ ලෝක දේශපාලන ඇතුලේ අපි දකින්නේ වගකීම් අරගෙන නිකන් ඉන්නවා. කියන්නේ වගකීම් ගන්නවා කියන එක වගකීම් අරගෙන නැවත ආණ්ඩුව කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් එනවා. දැන් සමහර නිලධාරීන් පවා ඔවුන් වග කියනවා කියලා කියද්දී ඔවුන් ඒ තනතුරේ ඒ විදිහටම වැඩ කරනවා. අග්‍රාමාත්‍යවරයාත් ආණ්ඩුව ඒ විදිහටම ගෙන යනවා. ජනාධිපතිවරයාත් ඒ විදිහටම කටයුතු ගෙන යනවා. වගකීම ගන්නවා කියලා කියලා ප්‍රකාශ කළා විතරක් හරියන්නේ නැතෙනින් එහාට ක්‍රියාවලියක් සිද්ධ වෙන්නට ඕනේ. කොයිල අස්වීමක් සිද්ධ වෙන්න ඕනේ. එහෙම දෙයක් අපි දකින්නේ නැහැ. ඇයි ඇයි එහෙම වෙන්නේ? කියන්නේ ඔබතුමාලා විශ්වාස කරනවාද එහෙම ඉල්ලාස් වෙන්න අවශ්‍ය නැහැ? කොයි වගේ දෙයක් සිද්ධ වුණත් ආණ්ඩුව දිගටම ගෙන යන්නට ඕනේ, ඉල්ලාස් වීමේ අවශ්‍යතාවයක් නැහැ වැනි එහෙම පිළිගැනීමකද ඉන්නේ? නෑ දිල්ක, ඇත්තටම දැන් අපි හිතමු දූෂණයක්, වංචාවක්, අක්‍රමිකතාවක් වුණා නම් ඉල්ලාස්විය යුතුයි අනිවාර්යයෙන්. නමුත් අපි දකින ඇමරිකාවේ 9/11 ප්‍රහාරයේදී එවකට හිටපු ජනාධිපතිවරයා එතුමා ඉන්නුන් නැහැ, ඉල්ලාස්සුන් නැහැ. ඔබ ඔබ ඔබතුමා විශ්වාස කරනවාද 9/11 ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුම් දීමක් කරලා තිබ්බා කියලා? මේ මේ මෙවර දැනුම් දීමක් සිදු කරලා තිබ්බා වගේ. දිල්කා, අෆ්ගනිස්තානයේ අල්-කයිඩාව ඇති වෙනකොට සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ඇමරිකාවේ CIA සහ අනිකුත් බුද්ධිංශ ජම්තාක් දුරට හාන් කවියස්සියක්වත් නොදැන සිටීම හා පුදුමයට ලක්වන කරුණක්. මොකද ඔවුන් ඉතාමත් දියුණු තාක්ෂණයෙන් යුක්ත බුද්ධිංශ භාවිතා කරන රටක්. ඒ වගේම ගුවන් යානා තුනක් පැහැර අරගෙන ඒක ක්‍රියාත්මක කරද්දී ඒකෙන් ප්‍රහාරයක් එල්ල කරනකන් ඒ නිලධාරීන් සහ ගුවන් හමුදාව නොදැන සිටීම පොඩ්ඩක් පුදුමයට කරුණක්. එතකොට ඉන්දියාවේ අපි දැක්ක තාජ් මේ 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 බොම්බායි වල මේ ප්‍රහාරය එල්ල වෙනවා. ඒ වගේම පැරිසියේ, ඒ වගේම නිව්සීලන් වල ක්‍රයිස්ට් චර්ච්
ප්‍රහාරය. මේ වගේ දේවල් ත්‍රස්ත ප්‍රහාර එල්ල වුණා එක දිගටම ලෝකේ. නමුත් ඒ ආණ්ඩුව ඉල්ලාස්වීමක් සිදු වුණේ නැහැ. අපි කිව්වා අපි වගකීම ගන්නවා. මේකට නිලධාරීන් සම්බන්ධ වෙලා තිබෙනවා. මේ අය අපිව දැනුවත් කරේ නැහැ කියන කාරණේ අපි පැහැදිලිව කිව්වා. මේ වෙලාවේ අපි ආණ්ඩු පෙරලන්නවත් ආණ්ඩු වෙනස් කරන්නවත් නෙමේ අවශ්‍යතාවය තියෙන. මාස 6කින් අපිට ඡන්දයක් තියෙනවා. නමුත් මේ අවස්ථාවේ රට රට ශක්තිමත් කරන්න ඕනේ. රටේ දේශපාලන අස්ථාවරභාවයක් ඇති කරන්න දෙන්නේ නැතුව රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒකට තමයි මේ 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 මොනවාද ත්‍රස්තවාදීන් වත්තඩංගුවට අරගෙන ඊට පස්සේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ඒ අයට ඒ ශක්තිය ලබා දේශපාලන ශක්තිය ලබා දීලා ඊට පස්සේ මේ මොනවාද ත්‍රස්තවාදීන්ව ඒ ප්‍රහාරවලින් ඔවුන්ව මේ මේවා කරගන්න අවශ්‍ය කරන දේශපාලන නායකත්වය අපි දෙන්න ඕනේ. ඒක තමයි අපි දුන්නේ. ඒක තමයි ආණ්ඩුවක් හැටියට මේක වෙච්ච ගමන් ඉඳන් අද වෙනකන් අපි ඒ පියවරෙන් පියවර පියවරෙන් පියවර ගන්නේ. හැබැයි දැන් ඔබතුමත් චෝදනා කරපු මේ චෝදනාව මූලික වශයෙන් මෙල්ල වෙච්ච ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස් ප්‍රතිවරයා හිටපු පොලිස් ප්‍රතිවරයා එතකොට ආරක්ෂක ලේකම්වරයා අස්වීම බාර දුන්නා ඉල්ලාස්වීම. නමුත් තමත් හිටපු පොලිස් ප්‍රතිතුමන් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න බව පෙන්වෙන්නට නැහැ. එතුමන් සම්බන්ධව මොකද්ද ඔබතුමන්ලගේ ස්ථාවරය? එතුමන් ඉවත් කරන්න තාමත් කටයුතු නොකරන්නේ ඇයි? තවත් විදිහකින් චෝදනා කරනවා පොලිස් ප්‍රතිතුමා හිටපු පොලිස් ප්‍රතිතුමා එක්සත් ජාතික පක්ෂයේ ආශිර්වාදයෙන් තමයි තවමත් ඉන්නේ. එතුමන්ට කිසිදු මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා එතුමන් විශ්වාස කරනවා කියන කාරණේම චෝදනාවක් තියෙනවා. සම්පූර්ණයෙන්ම අසත්‍යක්නේ දිල්ක. එක්සත් ජාතික පක්ෂයට කිසිම සම්බන්ධයක් නැහැ පොලිසිය. පොලිසිය හා සාමය නීතිය හා සාමය අමාත්‍යාංශය අපිට නෙමෙයි තියෙන්නේ. ඒ දැන් හරි ඒක තමයි දැන් පොලිස්පතිවරයා ඒ යටතේ ඉන්නේ. ඒත් එක්කම මේ අයට මෙයා ඉල්ලා අස්විය යුතුයි කියන දැඩි ස්ථාවරයේ අපි ඉන්නවා. ඒ වගේම මෙයාට ඉල්ලා අස්වෙන්න කියන එක අපි කිව්වා. ආණ්ඩුවක් හැටියට අපි කිව්වා. හරි අපි අදටත් කියනවා. එතුමාට විරුද්ධව මහින්ද රාජපක්ෂ මහත්තයාට හරි මේ මේ පාර්ලිමේන්තුවට ගේන්න කියන අපි ඡන්දෙ දෙනවා. එතුමා යා යුතුයි. එතුමාට මේ මේ තනතුරේ ඉන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ වෙනකොට එතුමාට විරුද්ධව පරීක්ෂණ කටයුතු කරන්න කියන එක දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොලිස්පතිතුමාට නීතිපතිතුමාගෙන් ලැබිලා තියෙන උපදෙස්. අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළා තියෙනවාද එතුමාට ඉල්ලාස් වෙන්න කියලා? අග්‍රාමාත්‍යතුමා පැහැදිලිව කිව්වා එතුමාට ඉල්ලාස් වෙන්න කියන කාරණේ. මොකද්ද ප්‍රතිචාරය? මේ සම්බන්ධයෙන් එතුමා මං හිතන්නේ එතුමා අපි කාටවත් ප්‍රතිචාර දුන්නේ නැහනේ. මම පාර්ලිමේන්තුවේදීත් කිව්වා පොලිස්පතිවරයා මේකට වගකීම බාර ගන්නට අවශ්‍යයි. පොලිස්පතිවරයා මේ 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 මේක සුළුෙන් තකපු එක වැරදි. මේක එතුමා අනිවාර්යෙන්ම ඒ අවස්ථාවේදී ඒ අදාළ නිලධාරීන් පමණක් දැනුවත් කළා හරියන්නේ නැහැ. අගමැතිතුමාව දැනුවත් කරන්න තිබ්බා. හරි. රටේ ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ හිටියේ නැහැ. අවම වශයෙන් අගමැතිතුමාව දැනුවත් කරන්න තිබ්බා. හරි. ඉතින් මේ මේ මේක මේකෙ මිදෙන්න බෑ දිල්කා. අස් කරන්න බැරි. ඒකට හේතුව තමයි පාර්ලිමේන්තුව තුළ ඔහුට විරුද්ධව බහුතරයක් එකඟතාවය පත් කරන්නට ඕනේ. ඒක ඒ පත් කරන්න කලින් කමිටුවකින් ඔහු වැඩිකාර්ය බවට පත් වෙලා ඒ වාර්තාව පාර්ලිමේන්තුවට එන්න ඕනේ. ඒ ක්‍රියාවලිය කොතනද නතර වෙලා තියෙන්නේ? ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් මේක ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් ඒක දැන් විශේෂයෙන්ම එතුමාට විරුද්ධව මේ 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 පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා පොලිසියෙන් ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ වார்த்தාවත් එක්ක එතුමා වයින් කරන්නට පුළුවන්. කිසිම බාධාවක් නැහැ. ඒ ක්‍රියාවලිය ඔබතුමා කියන්නේ දැන් මේ වෙන විට සිද්ධ වෙමින් පවතිනවා කියලා. ඒ කියන්නේ දැන් පොලිසිය දැන් පොලිස්පතිතුමාට නීතිපතිතුමා ඔහු ගැන පරීක්ෂණයක් කරන්න කියන ඉල්ලීම කරලා තියෙනවා. ඒ ඒ පරීක්ෂණය සහ ඒකේ වார்த்தාව වෙනවා. ඒ ආවම ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තීරීම් කාරක සභාවක් තුලින් ඔහු වැඩිකාරය වුණාගෙන් පස්සේ පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම කරන්නට පුළුවන්. කිසිම බාධාවක් නැහැ. හොඳයි. අනිත් පැත්තෙන් අග්‍රාමාත්‍යවරයා මේ 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 සිදුවීම් වලට අදාළව එතුමන් සඳහන් කරපු දෙයක් තමයි මේ ආරක්ෂක කවුන්සිලයට සිද්ධ කරපු කැඳවීම් සම්බන්ධව. එහෙම කැඳවීම් කළා තිබුණේ නැහැ. ආරක්ෂක කවුන්සිලේ නිසි විදිහට නිසි ලෙස රැස් වෙලා තිබුණේ නැහැ කියන කාරණේ. ඒක ඇත්තක්ද? ඔව් ගරු අගමැතිතුමාට අර දේශපාලන වශයෙන් මේ රට අගාධයට ගෙනිච්ච දින 52 තුළ විශේෂයෙන්ම නීති විරෝධීව විවස්ථා විරෝධීව මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිවරයා හැටියට පත් කරලා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ධූරයෙන් පහ කරලා දැම්මා. ඊට පස්සේ අපි සටන් කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරන්නට අවශ්‍ය කරන
කටයුතු අපි ක්‍රියාත්මක කරා. ගරු අග්‍රාමාත්‍යතුමා අගමැති තුමා හැටියට දිවුරුම් දුන්නා. ඒ දිනේ ඉඳන් මේ සිද්ධිය වෙනකන් ගරු අගමැතිතුමාට ආරක්ෂක කවුන්සිලයට ආරාධනා කරලා නැහැ. ආරක්ෂක කවුන්සිලයේ කී වතාවක් රැස් වෙලා තිබුණා? ඒ පිළිබඳව මට ඇත්තටම අවබෝධයක් නැහැ දිල්කා. නමුත් අපි දැක්කා ආරක්ෂක කවුන්සිලයට යා නොහැකි මන්ත්‍රීවරු විපක්ෂයේ මන්ත්‍රීවරු ගිහිල්ලා තිබුණා. දැන් අදටත් අපිට ලොකු ප්‍රශ්නයක්. ඇයි අග්‍රාමාත්‍යවරයා තමන්ට ආරාධනාවක් ලැබෙනකන් හිටියේ? ඇයි රටේ අගමැතිවරයා එතුමා? එතුමාට වගකීමක් තියෙනවා. යම් කිසි ප්‍රශ්නයක් රටේ ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් එතුමාටත් ඇඟිල්ල දික් කරනවා. දැන් මේ වෙලා තියෙනවා වගේ එතුමාගෙන් අහනවනේ ජනතාව, ඔබතුමන් ලබනවාද කරේ කියලා. එතකොට ඒක එහෙමනම් ඇයි එතුමා ඒ සම්බන්ධයෙන් කතා නොකරේ? ඇයි ආරක්ෂක කවුන්සිලයට එතුමාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විදිහට නෙමෙයි, රටේ අග්‍රාමාත්‍යවරයා විදිහට එතුමාට ඒ සඳහා සහභාගී වෙන යුතුකමක් තියෙනවා? ඒ සම්බන්ධයෙන් එතුමන් විමසුවේ නැත්තේ? අනිවාර්යම යුතුකමක් තියෙනවා දිල්කා. නමුත් එතුමාට බලෙන් යන්න බෑ. මොකද එතුමා හැම එකම ප්‍රොටෝකෝල් එකක් කියලා දෙයක් තියෙනවා. එතකොට එතුමාට අවස්ථාවක් තියෙන්නට ඕන එතන ගිහිල්ලා ඉඳගන්න. පුටුවක්වත් නැතුව ගරු අග්‍රාමාත්‍යතුමාට එතනට කඩාගෙන පහත් වෙන්න බෑ. ඉතින් නමුත් අපිත් අග්‍රාමාත්‍යතුමාට කියා හිටියා, සහ අපේ മന്ത്രി කණ්ඩායමත් එක්ක අපි කතා කරනකොට කතා කරපු දෙයක් තමයි මේක. අපිවවත් දැනුවත් කරලා තිබුණා ඕම වශයෙන්. අපි වගේ පසුපෙලේ മന്ത്രിවරු අපි මේ ගැන රටේ ජනතාව දැනුවත් කරනවා. ඉතින් ඒ පිළිබඳව යම් කිසි අඩුපාඩුවක් තියෙනවා. ඒ පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද එතුමා ගරු අග්‍රාමාත්‍යතුමා මේ අවස්ථාවේදී මේ ප්‍රශ්නය විසඳන්න ගන්නා වූ ක්‍රියාමාර්ගය. එදා එතුමා මේ ආරක්ෂක කවුන්සිලේ හිටියානම් ඒ ක්‍රියාදාමය අරගෙනද? ඉතින් ඒක නිසා එතුමා නොසිටීම පිළිබඳව ලොකු ප්‍රශ්නයක් අපිට තිබෙනවා മന്ത്രിවරු හැටියට. ඒ වගේම අපිව දැනුවත් කරලා තිබ්බනම් ආණ්ඩුව තුළ මෙවැනි තත්ත්වයක් තිබුණා කියලා අපිට පැහැදිලි. මොකද ආරක්ෂක ඇමතිවරයාටවත් ආරාධනා කරලා තිබුණේ නැහැ දිල්කා. හරි, ආරක්ෂක ඇමතිවරයාටත් ආරාධනා කරලා තිබුණේ නැහැ. දැන් උදාහරණයකට ගත්තොත් මීට දින දෙක තුනකට කලින් ජනාධිපති කාර්යාලයේදී තිබුණා සර්ව පාක් ආගමික සහ සර්ව පාක්ෂික රැස්වීමක්. ඒකට හැම මං හිතන්නේ බෞද්ධ නායකයෝ, ඒ වගේම මුස්ලිම් නායකයෝ, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා හැමෝම සම්බන්ධ වුණා. ඒ වගේම මේ ආණ්ඩුකාරවරු ඇතුළු කාදිනල්තුමාගේ පුටුව තිබුණා. කාදිනල්තුමා හිටියේ නැහැ. ඒ සම්බන්ධව ඒ පිළිබඳව විපක්ෂ නායකවරයාත් සටහන් කරා. ඒ පිළිබඳව මම කාදිනල් උන්වහන්සේගේ සම්බන්ධීකරණ කටයුතු කරන මේ ડોક્ટર අයිවන්ගෙන් මං ඇහුවා. එතකොට එතුමා මට කිව්වා උන්වහන්සේ දැනුවත් කරලා තිබුණ නැහැ කියලා. හැබැයි නාමපුවරව තිබුණා මේ කාදිනල් උන්වහන්සේගේ. කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? කාගේද ප්‍රශ්නේ? කාදිනල් මල්කම් රංජිත් කියලා තිබුණා. කවුද මේ දේවල් මේ විදිහට? මේක ජනාධිපති කාර්යාලයෙන් සංවිධානය කරපු රැස්වීමක්. මං ගරු අගමැතිතුමාගෙනුත් ඇහුවා, සර් බලන්නකෝ මේ කාදුන් උන්වහන්සේට කියලා නැහැ නේ කියලා. ඒක තමයි මාත් බැලුවේ, මේ කාදුන් උන්වහන්සේ ඇවිල්ලා නැත්තේ මං කෝල් කරලා අහන්න ඉන්නේ කියලා. ඒතොර මේ රැස්වීම සංවිධානය කරපු ඒ නිලධාරී සමහර වෙලාවට මේක හිතාමතා මගහැරියද කියලා ප්‍රශ්න අපිට තියෙනවා. හරි, මේකේ ඉන්න මොන පුද්ගලයෙක් තමයි අති උතුම් කාදිනල් මල්කම් රංජිත් හිමිපාණන්? මේ අවස්ථාවේදී මේ රටට අවශ්‍ය කරන ආගමික ශාස්ත්‍රවරයෙක්ගේ නායකත්වය එතුමා ලබා දෙනවා. ඉතින් ඒ එවැනි පුද්ගලයෙක් මේ අවස්ථාවේදී ඉතාමත් අත්‍යවශ්‍යයි මේකට සම්බන්ධ වෙන එක. එහෙම නැතුව එතුමා උන්වහන්සේ මේ අවස්ථාව නැතිකොට රටට මතයක් යනවා මෙතන මොකක් හරි අඩුපාඩුවක් තියෙනවද කියලා. ඒක උන්වහන්සේට බලපාන්නත් පුළුවන්. ඒක කතෝලික ජනතාවට හැටියට අපිට බලපාන්නත් පුළුවන්. මෙතන මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද මේ නිලධාරීන් කරේ කියන එක පිළිබඳව හොයලා බලන්නට අවශ්‍යයි. හරි, මොකද මේ ප්‍රශ්න निराකරණය කර ගැනීමේදී අපේ ඒකායන බලාපොරොත්තු එකතු වීම නම් සමා වෙන අපිට පුංචි අවස්ථාවක් දෙන වෙලාව බලන්න. ඔව්, අපේ ඒකායන බලාපොරොත්තු දිල්ක එකතු වීම නම් මෙවැනි ක්‍රියාදාමයන් හරහා යම් යම් මත ගැටුම් ඇති වෙනවා. ඉතින් අපි කියන්නේ ඒකයි මේ සෙල්ලම දැන් නතර කරන්න ඕන. මේ සෙල්ලම නතර කරලා ඔබතුමා ඔය කියන කතා එක්ක මට හිතෙන්නේ මේ සියලු චෝදනාවන් වල වැඩි බරක් ජනාධිපතිවරයාට පැටවෙනවා වගේ. මොකද මේ රටේ විධායක ජනාධිපතිවරයා කවුද? මේ රටේ විධායක බලය තියෙන්නේ කොතනද? මේ රටේ නීති හා සාමය ඇමතිවරයා කවුද? මේ රටේ ත්‍රිවිධ හමුදාවට අණ දෙන්න පුළුවන් කාටද? ඒක නිසා දිල්ක අපි මේ
පාර්ලිමේන්තුවත් කැබිනට් මණ්ඩලයක් මේ සියල්ලක්ම යටතේ ඉන්න අපි. ඒක නිසා මේ ගැන දීර්ඝ වශයෙන් යාට මෙයාට ඇඟිල්ල දික් කරන එක නෙමෙයි කරන්න ඕන. අපි කරන්නට අවශ්‍ය වෙන්නේ මේ රට ගොඩ ගන්න පුළුවන් ක්‍රියාදාමයට එකතු වෙන්න ඕන. ඒක තමයි අපි අතිගරු ජනාධිපතිතුමාට මේ ලියුම ලිව්වේ. මේ ලියුම මමත් එක්ටප්පුහාම මන්ත්‍රීතුමාත් ලිව්වේ අතිගරු ජනාධිපතිතුමාට. මේක ලිව්වේ වෙන කාටවත් නෙමෙයි. මේක ලිව්වේ අග්‍රාමාත්‍යතුමාටවත් විපක්ෂ නායකතුමාටවත් අනුර කුමාර දිසානායක මහත්තයාටවත් වෙන කාටවත් නෙමෙයි. ඇමරිකාවේ ජනාධිපතිට නෙමෙයි. මේක ලිව්වේ අපේ රටේ අපේ ජනාධිපතිතුමාට. මේකේ කාරණා 10ම ක්‍රියාත්මක කරන්න පුළුවන් අපේ රටේ අපේ ජනාධිපතිතුමාට. එතකොට මේකේ පළවෙනි කාරණාව හැටියට මම අපි දෙන්න කියන්නේ හෙක්ටප්පුහා මන්ත්‍රීතුමත් මමත් කියන්නේ දේශපාලන ભેදයකින් තොරව අපි එකතු වෙන්න ඕන. ඒ එකතු වුණොත් විතරයි මේ ගෝලීය ත්‍රස්තවාදයට අපිට මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට 2019:05:2 කියන මේකෙදි අපි කියනවා ත්‍රස්තවාදයට සහයෝගී දී ඇති රජයේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හෝ වෙනත් කුමන බලවතෙකුට අයිති ආයතනයක් වේ නම් එම අයට විරුද්ධව එම අයට විසින් දඩුවම් ලබා දිය යුතුය. හරිද? එතකොට මේ අයට දඬුවම් දෙන්න කියලා අපි පැහැදිලිව කියනවා අතිගරු ජනාධිපතිතුමාට. ඒක පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව. ඉතින් ඒක නිසා අපි මේ රට ඉස්සරහට ගෙනියනවා නම් මේක ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ ආගම්වාදී පක්ෂ තියෙන්න බෑ. ජාතිවාදී පක්ෂ තියෙන්න බෑ. මේ රටේ ආගමට මූලාශ්‍රය කරගත්ත, ජාතියට මූලාශ්‍රය කරගත්ත පාසල් තියෙන්න බෑ. හරි. අපි ආගම් ජාති හැටියට බෙදිලා මේ ප්‍රශ්නේ ගෙනියන්න බෑ තවදුරටත්. හොඳයි, අපි කෙටි විරාමයකට යමු. විරාමෙන් අනතුරුව යලිත් හමුවෙමු 2060 සජීව සංවාදේ. ඔබයාලිත් එක් වේසිරින්නේ 2060 සජීව සංවාදයේ සමගින් 0115238083 අපේ දුරකථන අංකය 523883. දැන් මේ සිද්ධිවලට අදාළව ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය පිළිබඳව වැඩි වශයෙන් කතාබහට ලක් වුණා. විශේෂම බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් හමුදාපතිවරයාත් යම් අදහසක් පළ කරා. මම කැමති ඒ අදහසට යොමු වෙලා ප්‍රශ්නවලට යොමු වෙන්න. හොඳයි, මම හිතන්නේ අපේ උත්සාහ කරන නිෂ්පාදක කණ්ඩායමේ එතුමන් සඳහන් කරපු කාරණාව පිළිබඳව ජනතාවටත් දැක ගන්නට අවස්ථාව ලබා දෙන්න. හොඳයි, අපි කාර්මික දෝෂයක් නිසා අපිට පුංචි අවස්ථාවක් ලබා දෙන්න. හොඳයි, අපිට හැකියාව තියෙනවා ඒ අදහසට යොමු වෙලා ඉන්න. නමුත් උදාමදාපටිය තියෙන අනිවාර්යෙන් මම ආරක්ෂක කවුන්සිලේ සහභාගී වෙනවා. ඊට අමතරව මම සෑම අඟහරුවාදාව තිබෙන බුද්ධි සමාලෝචනයටත් මම සහභාගී වෙනවා. එතකොට මම යන්නේ හැමිලාදීම ශ්‍රී ලංකා යුද්ධමතයි බුද්ධ අධ්‍යක්ෂකත් සමග. ඔවුනුත් මේ පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ කාල සීමාවේදී මාස 13ක් නම් ඒ 13 තුලදී මෙම කණ්ඩායම් පිළිබඳව හෝ රටේ නීතිය සහ සාමය පිළිබඳව බාරව හිටියේ කවුද කියන එක. ඒ කටයුතු කළේ කවුද කියන පිළිබඳව රටේ ජනතාව දැනුවත් වෙලා තිබුණා මටත් වඩා. අපේ යම් යම් හේතුන් මත කරනා වූ පරීක්ෂණ සඳහා අපේ නිලධාරීන් සහ සිසුලෙන් අතරම් කිරීමක් සිදු වෙනවා රටේ. මේ කියන කාරණාව විශේෂයෙන්ම මේ සහරාන් සම්බන්ධව පරීක්ෂණ කරපු නිලධාරියාවත් ස්ථාන මාරුවීම් ලබා දීම සිද්ධ වුණා. එතකොට මේ වගේ ක්‍රියාකාරකම් වලට මේකත් හේතු වුණා කියන කාරණේ තමන් පැහැදිලිවම සඳහන් කරනවා. මේ ක්‍රියාවලියේ නිරත වෙලා ඉන්න බුද්ධ්‍යංශ නිලධාරීන්ට සිද්ධ වෙන යම් යම් වෙනස්කම් ඔවුන් සම්බන්ධව ගනු ලබන තීරණ මේවා බුද්ධි නිලධාරීන්ට බරපතල ලෙස බලපෑම් එල්ල කරලා තිබුණා. මේවට කවුද වග කියන්නේ? දිල්කා, මෙහෙමයි. දැන් බුද්ධ්‍යංශ දුර්වල වුණා කියන එක මගේ මට්ටමේ මට විශ්වාස කරන්න අමාරුයි. මොකද මම හිතන්නේ හමුදාපතිතුමා ඉතාමත් දක්ෂ නිලධාරී. නමුත් දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එහෙම බුද්ධ්‍යංශ දුර්වල වුණා නම් මේ විස්තර මීට කලින් බුද්ධ්‍යංශ වෙතින් වාර්තා කරන්න විදියක් නැහැ. අනිත් එක නිලධාරීන්ගේ තනතුරු සහ නිලධාරීන් වෙනස් වෙනවා. සමහර අය පෙන්ෂන් යනවා, විශ්‍රාම යනවා, සමහර අය වෙනත් තනතුරු වලට යනවා. එහෙම දේවල් වෙනවා. දැන් ඇමරිකාවෙත් ට්‍රම්ප් ජනාධිපති වුණාම
ඒ CIA ප්‍රධානියා පමාරු කරා. එහෙම වුණාම එතනට එන නිලධාරියාට ඊළඟ වගකීම තියෙනවා ක්‍රියාත්මක කරන්න. නමුත් බුද්ධි නිලධාරියෙක් තමන් සිදු කරමින් සිටින ක්‍රියාවලියක් ක්‍රියාවලියකින් ඉවත් කරලා වෙනත් වේලක් බලා ගැනීම වගේ දෙයකට යොමු කිරීම සහ ඒ ක්‍රියාවලියට තවත් අලුත් නිලධාරියෙක් පත් කරාම ඒ නිලධාරියට සිද්ධ වෙනවා අර තිබිච්ච තත්ත්වයට ගොඩනගා ගැනීම සඳහා විශාල සම්බන්ධතාවයන් ගොඩක් මේ බුද්ධි නිලධාරීන් පවත්වාගෙන යනවා. එතකොට ඒ සියල්ල නැවත අලුතෙන් සකස් කරගන්නට සිද්ධ වෙනවා නැවත තමන්ගේ සම්බන්ධතාවයන් ගොඩනගා ගන්නට වෙනවා. ඒක ලොකු අඩුපාඩුවක් වෙන්නට පුළුවන්. ඒ හරහා විශාල අතපසුවීම් රැසක් සිද්ධ වෙන්නට පුළුවන්. ත්‍රස්තවාදීන්ට නැගිටින්න හොඳ අවස්ථාවක් ඒකෙන් සැලසෙන්නට පුළුවන්. ඇයි ඒ පිළිබඳව තැකීමක් නොකරන්නේ? මම හිතන්නේ දිල්කා විශේෂයෙන්ම හමුදා බුද්ධ්‍යාංශ පිළිබඳව විශේෂඥ දැනුමක් මට නැහැ. නමුත් කෙසේ වෙතත් මම විශ්වාස කරන්නේ මේ රටේ හොඳ නිලධාරීන් ඉන්නවා, දක්ෂතා හැකියාවන් තියෙන. එයාට ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. සමහර වෙලාවට දැන් මේ බුද්ධ්‍යාංශ දුර්වල නම් මේ තොරතුරු ඒගොල්ලෝ විස්තරාත්මකව දෙන්න විදිහක් නැහැ. ඒකින්ද පැහැදිලිව එයාගේ රාජකාරිය ඒගොල්ලෝ කරලා තියෙනවා. බුද්ධ්‍යාංශවල ප්‍රශ්නයක් මට දැනෙන විදිහට, මට හැඟෙන විදිහට පේන්න නැහැ කියලා මට හිතෙන්නේ. නම් සමහරවිට මම වැරදෙන්න පුළුවන්. මොකද මම ඒ පිළිබඳව මට විශේෂඥ දැනුමක් නැති නිසා. හොඳයි, අපිට දුරකථන අමතුමක් තියෙනවා. හසිත මහත්මයා සම්බන්ධ වෙනවා කැස්බෑවෙ සිට. අයිබෝන්. අයිබෝන් මැඩම්. ඔව්, ඔබතුමාගේ ප්‍රශ්න යොමු කරන්න. ඔව්, මම අහනවා කාලි ජනරල් මන්ත්‍රීතුමාගෙන් මෙච්චර රටේ ජනතාව ප්‍රතික්ෂේප කරන අපස්ථාලිව බදුමින් මන්ත්‍රීතුමාලව ඇයි තව පීඎම්පී ආණ්ඩුවේ මේ දෙන්නව රකින්න හදන්නේ? රට වටේම පෝස්ටර් දාලා තියෙනවා, බැනර් දාලා තියෙනවා. අගමැතිතුමා සහ මේ යුඑම්පී ආණ්ඩුව සම්පූර්ණ මේකට වග කියන්න ඕනේ. ඇයි ඔබතුමා තව මේදී රකින්න කියලා මම අහනවා. හොඳයි, බොහොම ස්තුතියි. ඔවුන් විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂය තාමත් ඔවුන් රකින්නවා කියලා. අපි අසිතට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නය ඇසීම පිළිබඳව. අපි පැහැදිලිව කියනවා අතිගරු ජනාධිපතිතුමාට මේ ප්‍රශ්නය निराකරණය කරන්න, මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනකන් මේ අසාත් සාලි සහ හිස්බුල්ලා කියන දෙදෙනාම මේ තනතුරු වලින් ඉවත් කරන්න. මොකද මේ අය මේ රටේ ජාතිවාදය ඇති කරන්නට අවශ්‍ය කරන්නා වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියලා අපි වගේ මන්ත්‍රීවරුන්ට හැඟෙනවා. ඒ වගේම ඒ අය මේකට පොහොර දානවා. මේ කියන කතාවලින්, මේ කරන දේවල් වලින් මේගොල්ලෝ මේ පැහැදිලිව කියනවා DIG ට මේ බලපෑම් කරනවා, DIG ට විරුද්ධව පරීක්ෂණ කරනවා කියලා ඔවුන් ප්‍රකාශ කරනවා. ඒ වගේම ඒ ඉස්පිරිතාලේ ඉන්න අධ්‍යක්ෂකතුමාට විරුද්ධව පරීක්ෂණ කරනවා කියලා කියනවා. මේවා බලපෑම්. ඉතින් ඒක නිසා පැහැදිලිව දිල්ක අපි කියන්නේ මේ අය මෙතනින් ඉවත් විය යුතුයි. මේක ඉවත් කරන්නට අවශ්‍යයි. ඒ වගේම මේ රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාගේ කතාව. අපි පැහැදිලිව අපි ආරක්ෂා කරන්නේ එතුමා. අපි පැහැදිලිව මන්ත්‍රීවරු හැටියට අපේ ස්ථාවරය අපි කිව්වා. අපි එතුමාට මේ බය නැතුව හරි අපි පැහැදිලිව එතුමා අපේ ආණ්ඩුවේ හිටියත් අපි කතෝලික මන්ත්‍රීවරයා හැටියට අපේ ස්ථාවරයේ කිව්වා. ඒ ඔබතුමන්ලා කීප දෙනෙක් පමණයි ස්ථාවරයේ. ඒ විතර නෙමෙයි, ගරු අගමැතිතුමත් ගියා එතුමත් කාවත් ආරක්ෂා කරන්න නැහැ කියන ස්ථාවරය. ඉතින් ඒක නිසා මේ ආණ්ඩුවක් හැටියට අපි ඔවුන් ආරක්ෂා කරන්නේ නැහැ. අපි එතුමා මගේ මිත්‍රයෙක්. හැබැයි අපි එතුමාට කිව්වා මේ අවස්ථාවේදී මේ පරීක්ෂණ වලට ඉඩ දීලා එතුමා නිර්දෝෂී වෙන්න පුළුවන්, ඉවත් වෙන්න. හරි, ඉවත් වෙලා මේ අවස්ථාවේදී මේ පරීක්ෂණ කටයුතු කරන්න සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න. එතුමා ඉවත් වෙන සූදානම් බවක්වත් පේන්නේ නැන්නේ අපිට. නෑ, ඒක තමයි අපි පැහැදිලිව කියන්නේ දිල්ක. අපි මේ කාවත් ආරක්ෂා කරන්නේ නෑ. අපි ආරක්ෂා කරනවා නම් අපි මෙහෙම ඇවිල්ලා කතා කරන්නේ. ඔබතුමා ආරක්ෂා නොකරට, ඔබතුමා සහ ඉන්න කතෝලික මන්ත්‍රීවරු 4 දෙනා ආරක්ෂා නොකරට පක්ෂ අනිත් අය අතර ඉන්නවනේ එතුමා වෙනුවෙන් පෙනී සිටින අය. මේ තරම් කරුණු කාරණා ඉදිරිපත් වෙලා තියේදී දැන් බදුදීන් මාතෙතුමාට එතුමා සම්බන්ධව බොහෝ කරුණු කාරණා ඉදිරිපත් වෙලා තියෙනවනේ. ඒ කියන්නේ එතුමාගේ සම්බන්ධතාවයන් පිළිබඳව, එතුමාගේ සහෝදරියන්ගේ සම්බන්ධතාවයන් පිළිබඳ ඍජු ලෙස ත්‍රස්තවාදයට සහය වීම හෝ වක්‍රව ත්‍රස්තවාදයට සහය දීම පිළිබඳව ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. හැබැයි එහෙම ගැටලු තියෙන තැන්වලදී ඔබතුමා කිව්වා වගේ ඉල්ලා අස් වෙලා හෝ ඒ විමර්ශන වලට සහය පළ කිරීම තමයි නිවැරදි ක්‍රමවේදය. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැනේ. ඒක එහෙම නොවන අතරතුරේදී ඔබතුමාගේ පක්ෂයේ ඇතුළෙම ඉන්න සිංහල අමාත්‍යවරු, මන්ත්‍රීවරු එතුමා වෙනුවෙන් පෙනී සිටිනවා.
ඒ පැහැදිලිවම සඳහන් කරන එතුමා වැරද්දක් කරලා තියෙනවා කියලා අපිට දැනට පේන්නේ නැහැ. විමර්ශනයකින් එළි වෙනකන් එතුමා නිර්දෝෂී මේ වගේ ප්‍රකාශ සිද්ධ කරනවා. ඇයි ඇයි පක්ෂයේ විදිහට හැසිරෙන්නේ? මොකද ඔබතුමා සම්බන්ධව ගැටලුවක් නැහැ. ඔබතුමා මේ පිළිබඳව විමර්ශන කරන්න ඕන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිල්ක. විමර්ශන වෙන ආයතනයකට කරන්න බෑ. මේකට පොලිසිය සහ ඒ හැකියාව තියෙන දක්ෂතාවය තියෙන පිරිස ඒක කරන්නට අවශ්‍යයි. ඉතින් මං හිතන්නේ ඒක තමයි අපි පැහැදිලිව කියන්නේ මේ අවස්ථාවේදී. එතුමා ඒකට සහයෝගය ලබා දෙන්නට ඕන. එතුමා විතරක් නෙමෙයි දැන් මේ ඉස්බුල්ලා ආණ්ඩුකාරවරයා ගැන පැහැදිලිව චෝදනා තියෙනවා. දැන් මේ මග්ගාව මේ රූපරාමු තියෙනවා. මේ එතුමා මේ සහරාන් එක්ක මේ ඉන්න ඡායාරූපයක්. දැන් එතුමා මේ මෙතන මොකද්ද ඒගොල්ලොත් එක කරන්නේ? හරිද? දැන් මේ ඉන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමෙම. එතුමා නම් කිව්වේ මෙතනට එතුමාත් මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුණුත් අනිකුත් මුස්ලිම් ඒ ප්‍රදේශ නියෝජනය කරන අනිකුත් දේශපාලන නියෝජිතයිනුත් සහභාගි වෙච්ච හමුවක් තමයි ඔය. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් තමයි එතනදී හුවමාරු කරගත්තේ කියලා කියන කාරණය තමයි ඔය කාරණාව සම්බන්ධයෙන් මම එතුමාගෙන් ප්‍රශ්න කරා. මෙතුමා 360 දී සඳහන් කරේ එතුමාගේ පිළිතුර. ඒ පිළිබඳ විමර්ශනය කිරීම නිලධාරීන්ට බාරයි. දැන් දිල්කා හරි මේකේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙතුමට දුන්නා කියන්නකෝ. දැන් මේ ප්‍රදේශෙම මිනිස්සු සහරාන්ට විරුද්ධව උද්ඝෝෂණය කරනවා. එතුමා මේ ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයා. එතුමා එතකොට සහරාන් මුස්ලිම් දේවස්ථාන කඩලා මේ බිම දැම්මා කියලා එතුමට චෝදනා තියෙනවා. එතුමා අත්අඩංගුවට ගන්නවා. හරි එතුමා මැරේ කියලා මේ මුස්ලිම් ආගමික නායකයෝ කියනවා. මග්ගාවේ හඬපට සියල්ලක්ම තියෙනවා. සහරාන්ව පළවා හරිනවා. හරි සහරාන්ගේ පවුලේ අය කියනවා, ඥාතීන් කියනවා මෙයා මේ භයානක පුද්ගලයෙක් කියලා. එක්තරා පූජකයෙක් කියනවා මේ මට ආයුධෙත් මගේ ලයිසන් පිස්තෝලේ තියෙනවා නගරාධිපති ඇතුළුව මට මෙයාට වෙඩි තියන්න අවස්ථාව දෙන්න කියලා. ඒතකොට එහෙම තියෙන එක්කෙනාගෙන් ගිහිල්ලා ප්‍රතිපත්ති ප්‍රකාශයක් ගන්නකොට මේ පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා නේද ඉල්කා? හරි එතකොට මෙතුමා මේ මොනවාද මේ ශාර්ය විශ්වවිද්‍යාලය දානකොට දැන් මේ ශාර්ය විශ්වවිද්‍යාලය එතුමා නැහැ කියනවා. එතුමා නැහැ කිව්වට මේ ශාර්ය විශ්වවිද්‍යාලයේ සියලුම දත් අපි ගාව තියෙනවා. එතකොට මේ ශාර්ය බැංකින් මේ විශ්වවිද්‍යාලයේ ශාර්ය බැංකින් එතනින් ගියාපුවාම මේ තියෙන ඩිපාර්ට්මන්ට් ඔෆ් ශාර්ය හෙඩ් ඔෆ් ද ඩිපාර්ට්මන්ට් ලෙක්චරර්ස් විසිටින් ලෙක්චරර්ස් ලෙක්චරර්ස් මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් ඔෆිසර් ඇසිස්ටන්ට් ඊට පස්සේ මේ තියෙනවා ශාර්ය ඇන් ඉස්ලාමික් ස්ටඩීස් මේක පටිපාටියේ තියෙන ගුරුවරු 1, 2, 3, 4, 5. එතකොට අබ්දුල් සලාම් මොහමඩ් කියන එක්කෙනා බැචලර් ඔෆ් ආර්ට්ස් ඉස්ලාමික් ශර්යා ඇන්ඩ් ලෝ යුනිවර්සිටි ඔෆ් කයිරෝ. හරිද? එතකොට මෙයා කරලා තියෙන ඉස්ලාමික් ශර්යා ඇන්ඩ් ලෝ මේක තමයි මෙයාගේ මේ දරුවන්ට විල් උගන්නන මෙයාගේ සබ්ජෙක්ට් එක. එතකොට මේක මේ ශර්යා විශ්වවිද්‍යාලයේ නැහැයි කියලා හිස්බුල්ලා මහත්තයා කියනවා නම් මේකේ පටිපාටියට ඇතුළත් කරේ ඇයි? එතකොට එතුමාගේ ප්‍රදේශයේ කාත්තංකුඩිවල කාත්තංකුඩි ෆාතිමා බාලිකා මේ විද්‍යාලයම්. එතකොට එයාගේ අම්මගේ නමින් නම් කරගෙන එතකොට එයාගේ තාත්තගේ නමට එක විශ්වවිද්‍යාලයක් නම් කරගෙන පාසලක් නම් කරගෙන එයාගේ පුතාගේ නමට එක පාසලක් නම් කරගෙන. එතකොට මෙහෙම කරලා එතුමා ආණ්ඩුකාරවරයා ඒ ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ඔහොම කරනකොට රජයේ කරවන කණ්ඩායම විදිහට ඔබතුමාලට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? දැන් ඒක තමයි අපි මේ කතා කරන්නේ. අපි ඒක තමයි අතිගරු ජනාධිපතිතුමාගෙන් කියන්නේ. අපි දැක්ක සමහර වීදී එතුමාගේ නමින් නම් කරලා තියෙනවා. සමහර වටරවුම් රජයේ පාසල් එතුමාගේ පවුලයාගේ නම් ක්‍රීඩාංගන එතුමාගේ නමින් නම් කරලා තියෙනවා. මේවා වෙනකොට මොකක්ද රජය කරවන රජය ඇතුලේ තියෙන නීති පද්ධතිය තුල මොකක්ද කරන්න පුළුවන්? රජයේ නීති ක්‍රියාත්මක අනිවාර්යයෙන්ම මේ අයව ඉස්සෙල්ලා මේ තනතුරු වලින් අයින් කරන්න ඕනේ. අයින් කරලා මේවා නිවැරදි කරන්න ඕනේ. මේ තනිකර අරාබිකරණය වෙන්නේ කාත්තන් කුඩියට යනකොට අරාබියා අකුරු වලින් නාමපුවරු එක තමයි අතිගරු අග්‍රාමාත්‍යතුමා මේවා ඉවත් කරන්න කියලා එතුමාගේ බල සීමාව තුළ මේ සුවදේශ කටයුතු ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරේ නියෝග කරේ. හරි එතකොට මේ ඩේට් ගස් සිටවලා හරි මේ අරාබිකරණයනේ මේ කරන්නේ. හරි මේ රටේ අනන්‍යතාවයක් තියෙනවා නිදිල්කා. අපේ පොල් ගස්, ජම්බු ගස්, අඹ ගස්, කෙසෙල් ගස්, ඒවනේ අපි කොස් ගස් තියෙනකොට මේ අරාබියේ ගස් ඇවිල්ලා හිටවන්නේ ඇයි? ඇයි අපේ අනන්‍යතාවය
වෙනස් කරන්න හදන්නේ. දැන් ප්‍රශ්න තියෙන්නේ ඔබතුමන්ලා අපෙන් අහනවා අපි ඔබතුමන්ලගෙන් අහන්න ඕන ප්‍රශ්න. ඒ කියන්නේ අපි ආණ්ඩුවෙන් අහන්න ඕන ප්‍රශ්න, රජයේ කරවන අයගෙන් අහන්න ඕන ප්‍රශ්න, රජයේම නියෝජිතව රජයේ අමතිවරු රජයේ නියෝජනය කරන. දැන් මේ තනතුරු මෙතුමන්ලට මේ තනතුරු දීලා තියෙන්නේ කවුද? අතිගරු ජනාධිපතිතුමා. ඉතින් ඒක තමයි අපි එතුමට ලියලා ඉල්ලීමක් කරේ. මේ වෙනකොට අපි ඇඟිල්ල දික් කරන්නේ නැහැ එතුමට. හරි? එතුමට අපි ඇඟිල්ල දික් කරන්නේ නැහැ. එතුමන් ඉල්ලීමක් කරලා වැඳලා ඉල්ලන්නේ. මේ අවස්ථාවේදී මේ අය විවත් කරලා මේ රටේ ජනතාවට බය නැතුව ජීවත් වෙන්න පුළුවන් හිතේ මේ 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 බය නැති කරන්න කියන. ඔබතුමන්ලගේ කියන කතා සහ ඔබතුමන්ලගේ ඉල්ලීම් ජනාධිපතිවරයා නොසලකා හැරලාද තියෙන්නේ. ඒක ඉතින් එතුමාගෙම තමයි අහන්නේ. එතුමන් එතුමනුත් මාධ්‍ය හමුවලදී බොහොම ආවේගයෙන් කතා කරනවා එතුමන්ගේ බලය මේ කොයිතරම් සීමාවකට විහිදලා තියෙනවද කියන කාරණේ සහ ජනතාව කොයි විදිහටද මේ ප්‍රශ්නවලදී මුණ දෙන්න ඕනේ කියන කාරණේ සම්බන්ධව එතුමනුත් බොහොම ආවේගශීලීව කතා කරන අවස්ථාව අපි දැකලා තියෙනවා. නමුත් අපිට හරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් අතර මොකද්ද දෝලණය වෙන ප්‍රශ්නයක් තියෙනවා සමත ඒකටපත් නොවී විස යන මොකද්ද ගැටුම්කාරී තත්ත්වයක් ස්වභාවයක් තියෙනවා. ඒකෙන් අවසානයේදී පීඩාව විඳින අපේ රටේ ජනතාව. මේ ප්‍රශ්නෙට දිල්කා අගමැතිවරයාගේවත් අපේ ආණ්ඩුවේවත් ප්‍රශ්නයක් අදාළ වෙන්නේ නැහෙනි. මේ තනතුරු දීලා තියෙන අතිගරු ජනාධිපතිතුමානේ. හරිද? හිස්බුල්ලා 2015 පරදිනවනේ. එයාව මේ ජාතික ලයිස්තුවෙන් ගන්න අතිගරු ජනාධිපතිතුමානේ. ජනාධිපතිතුමාට විරුද්ධවනේ 2015 ජනවාරි 8 වෙනිදා මේ ජනාධිපතිවරණේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක හිස්බුල්ලා මහත්තයත් මේ සහයෝගය දෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයටනේ. එතකොට මේ තනතුර දීලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයානේ. හොඳයි, අපි ඉල්ලීමක් කරන්නේ මේ මේ වෙලාවේ අපේ රටේ මිනිස්සුන්ට, අපි අපේ අහිංසක ජනතාවට හිතේ බය නැතුව ජීවත් වෙන්න පුළුවන් මේ කාලයක් අපිට නිර්මාණය කරලා දෙන්න මේ පරීක්ෂණ ටික ඉවර වෙනකන්. හරි? මේ ත්‍රස්තවාදීන්ට අපිට නිදහසක් දෙන්න බෑ. මේ ත්‍රස්තවාදීන් අනිවාර්යයෙන්ම මේ ත්‍රස්තවාදයට සම්බන්ධ අය සහ මේ ත්‍රස්තවාදීන්ට අනිවාර්යයෙන්ම මරණ දඬුවම දිය යුතුයි. තවත් ආකාරයකින් දැන් ඔය තනතුරු වලට හිස්බුල්ලා මහත්මයාව පත් කරලා තියෙනවා කියන කාරණයත් එක්ක එතම ආණ්ඩුකාරවරයා විදිහට ජනාධිපතිවරයා විසින් පත් කිරීම හරි. ඒ කාරණාව අපි පැත්තකින් තියපුතින් ඒකට ඔබතුමන්ලා මේ චෝදනා එල්ල කරන්නේ එතුමාට එතුමාට යුතුකමක් තියෙනවා මෙහෙම ගැටලු තියෙනවා නම් එතුමාව ආණ්ඩුකාරදුරෙන් ඉවත් කිරීම කියන කාරණේ. දැන් නමුත් ආණ්ඩුකාරවරයෙක් වූ පමණින් එතුමාට බලයක් ලැබෙනවද, නිල බලයක් ලැබෙනවද ප්‍රදේශයේ එතුමා අඬුකාර දුරේ දරන ප්‍රදේශයේ ඔය ස්ථාන එතුමාගේ නමින් නම් කරගන්න, පාසල් නම් කරගන්න, ශරියා විශ්වවිද්‍යාල ආරම්භ කරන, ඒ ආරම්භ කරන එහෙම ඒකට අවස්ථාවක් ලැබෙනවද අඬුකාරවරයා වීම නිසා? එතුමා මේ අවුරුදු 5න් නෙමෙයිනේ දිල්කා. හරි? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ ඉඳන් එතුමා දේශපාලනය කරනවා. එතුමා ආණ්ඩුවේ හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයෙක් කාලේ. මම අහන්නේ ඒක තමයි. එතකොට එතන ඉඳන් මෙතෙන්ට එනකන් දැන් වර්තමානයේ එතුමා ආණ්ඩුකාරවරයා. දැන් නැගෙනහිර පළාතේ පළාත් සභාව නැහැ. මහා ඇමති නැහැ. ඒතර විධායක බලතල එතන ආණ්ඩුකාරවරයාට ලැබෙනවා. හරි? ඉතින් ඒක නිසා මේ මේක අපි පුළුල්ව දකින්න ඕනේ. අපිට පෞද්ගලිකව මේ කායිකව තරහක් නැහැ. දැන් මෙතුමා ඔය ශරියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ඔය තියෙන විශ්වවිද්‍යාලය සම්බන්ධව අපි ප්‍රශ්න කරපු අවස්ථාවවලදී එතුමා ඔය අපි අහපු ගොඩක් දේවල් එතුමා ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ එතුමා ඔබතුමාගේ පෙන්නපු සිලබස් එකට අදාළ කාරණා. ඒවා තවම අනුමත වෙලා ඇවිල්ලා නැහැ. එහෙම අනුමැතියක් ලැබෙන්නේ නැතිකොට බය වෙන්න එපා කියලා වගේ ප්‍රකාශ කරනවා. එහෙම කියන්න බෑනේ. එහෙම කියන්න බෑනේ. එතුමා එහෙම කරනවා. දැන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට නම් මේක අයිති වෙන්නේ එතුමාම කියන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂනයකට නෙමෙයි මේක අයිති වෙන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. ඒතර උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තියෙන්නේ කාගේ යටතේද? එතුමාට එතකොට ඒ සඳහා අවසර ලැබෙන්නේ කොහොමද? දැන් සයිටම් එක සම්බන්ධයෙන් ප්‍රශ්න විසඳපු ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ ක්‍රමයට මේ ප්‍රශ්න විසඳන්න හැකියාවක් නැද්ද? මේක ආණ්ඩුවට රජයට පවරා ගැනීමට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒ කියන්නේ එතුමා ආණ්ඩුකාරවරයා වීම අනිකුත් නීති ක්‍රියාත්මක කිරීම සඳහා බාධාවක්ද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ එකක් තියෙනවා ඔබ හොඳ වැදගත් තැනකට ආවේ දිල්කා. දැන් ওই සයිටම් ප්‍රශ්නේ එනකොට සයිටම් විශ්වවිද්‍යාලේ වහන්න කෑ ගහපු කට්ටිය කොහොද? කෝ වෛද්‍ය රජයේ වෛද්‍ය සභාව, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, GMO එක. කෝ අද පෙරටුගාමියේකේ ඒ ශිෂ්‍ය සංගම, දෙමව්පිය සංගම නම් ආවෙවිලා මුණ ගැහුණා.
හරි ඒ දත්ත සමහර දත්ත ඒගොල්ලොත් මට ලබා දුන්නා ශිෂ්‍ය සංගම් බොහෝ ශිෂ්‍ය සංගම් එක්ක මමම සාකච්ඡා පවත්වලා තියෙනවා ඔවුන් මේකට විරුද්ධව කටයුතු කරපු ආකාරය නමුත් කවුරුත් පාරටවත් දැස්සේ නැහැ නමුත් ඔවුන්ගේ ප්‍රකාශ පිළිබඳ කිසිදු තැකීමක් උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සයිටම් එක ගැන දිල්කා සයිටම් එක ගැන තිබුණු හැඟීමයි මේකේ නැත්තේ ඇයි දැන් පාරට බහින්න බැරි හරි ඒගොල්ලොත් එක්ක අපිත් පාරට බහිනවා හරි අපිට දේශපාලනේ වැඩක් නැහැ අපිට රටක් තියෙන්න ඕනේ දේශපාලනය කරන්න අපේ මිනිස්සු මැරිලා අපේ මිනිස්සු අබ්බගත වෙලා හරි මේ ශර්යා නීතිය ගැන උගන්වන්න නැතුව හරි අද මේ මාලදිවෙන සම්පූර්ණයෙන්ම මුස්ලිම් රටක් නමුත් ශර්යා නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ හරි ඉතින් ඒක නිසා මේ 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 මෙහෙම විශ්වවිද්‍යාල පාසල් අපේ රටට අවශ්‍ය වෙන්නේ නැහැ අධ්‍යාපන ආංශික කාරක සභාවෙන් අපේ ආශුමාර සිංහ ආචාර්යතුමා ඒගොල්ලෝ ගිහලා මේ විශ්වවිද්‍යාලය පරීක්ෂා කරා. හරි මේ විශ්වවිද්‍යාලයට මමයි හෙක්ටප්පුහම් මන්ත්‍රීතුමා යන්න යනකොට අපිට හෙක්ටප්පුහම් මන්ත්‍රීතුමාට කතා කරලා කියලා තිනවා කාවින්දව ගේන්න එපා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට මේ විශ්වවිද්‍යාලය රජයට පවර ගන්න කියලා මම මේ ඉදිරිපත් කරපු මේ මේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මේ මේක මම දාලා තිනවා කියලා. ඊට පස්සේ දැන් මේ වෙනකොට අපි නීති අනුකූල පැත්තෙන් ඒවට අවශ්‍ය කරන කටයුතු අපි ක්‍රියාත්මක කරගෙන යනවා ගරු අගමැතිතුමා පැහැදිලිව කියලා තිනවා. ශර්යා විශ්වවිද්‍යාලයකට ඉඩ තියන්නේ නැහැ කියන එක. පැහැදිලිව තුමා කියලා තිනවා. ඒක නිසා අපි සෑහෙන ජයග්‍රහණයක් ලැබලා තිනවා දිල්ක. ඉතාමත් කෙටි කාලයක් තුළ මේ දැන් අපිට පුළුවන් වුණා මද්රසා පාසල් ටික අධ්‍යාපන අමාත්‍යංශයට ගන්න. ඒ වගේම මේ ශර්යා විශ්වවිද්‍යාලයට අවශ්‍ය කරන මේ මේ මේක තහනම් කරන්නට අවශ්‍ය කරන කටයුතු ක්‍රියාත්මක කරන්න. ශර්යා විශ්වවිද්‍යාලය ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ කියන ගරු අග්‍රාමාත්‍යතුමා පැහැදිලිව කියනවා. ඒ විතරක් නෙමෙයි මුස්ලිම් විවාහ දික්කසාද නීතිය වෙනස් කරන්නට අවශ්‍ය කරන කටයුතු දැන් ගරු අග්‍රාමාත්‍යතුමාත් ඒ නීති අංශත් තල තතුකෝරාල මැතිනියත් පාර්ලිමේන්තුවේ ඒ කමිටුවත් මුස්ලිම් ආගමික නායකයොත් එකතු වෙලා ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ 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 මම හිතන්නේ මේවා ජයග්‍රහණ දිල්කා. දැන් මේ මේ රටක් හැටියට අපි ඉස්සරහට යනකොට දැන් මේ 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 මේවත් මේවා වෙන්න ඕනි. මේවා මෙතෙක් කල් කරගන්න බැරුව හිටියේ. මේක තමයි අවස්ථාව මේවා කරගෙන අපි ඉස්සරහට යන්න. හොඳ අපි නැවතත් අපි අවසන් විරාමයට යමු වෙනවා විරාමෙන් අනතුරු යලිත. ඔබලිතෙක් වන තුන්සේට සජීව සංවාදයේ සමගින් 0115 23 80 83 අපේ දුරකථන අංකය අර කලින් දුරකථනයෙන් සම්බන්ධ වෙච්ච මහත්මයා යොමු කරා රිෂාඩ් බදුදීන් මහත්මයා පිළිබඳව එතුමා වෙනුවෙන් ඔබතුමන්ලා තවදුරටත් පෙනී සිටිනවාද කියන කාරණය සම්බන්ධයෙන් ඒකටම අදාළව මම මේ කාරණා ටික අහන්නේ දැන් විශ්වාසභංගය ගැන කතා කරන අවස්ථාවේදී ඔබතුමන් සඳහන් කරනවා කාඩිනල් හිමියන්ගෙන් අහලා තීරණයක් ගන්නවා කියලා. උන්වහන්සේගේ අනුදැනුම මත උන්වහන්සේගෙන් අහලා තීරණයක් ගන්නවා කියලා. මේක පිළිබඳවත් යම් යම් සංවාද ඇති වුණා ඔබතුමා දේශපාලන තීරණ ගන්නේ ආගමික නායකයින්ගෙන් අහලාද ඔවුන් උන්වහන්සේලා කියන විදිහට ඔබතුමන්ලා තීරණ ගන්න කියන කාරණේ සම්බන්ධ යම් සංවාදයක් ඇති වෙලා තිබුණා. ඇත්තට මොකද්ද මේ ස්ථාවරය? නිල්කා අපි දේශපාලන තීන්දුව තීරණ ගන්න පක්ෂ නායකයත් ඒ වගේම පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීමේ කණ්ඩායමක් හැටියට මේ වෙලාවේ දේශපාලන තීන්දුව ගන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. මගේ අහිංසක කතෝලික ජනතාව මැරිලා මගේ මිනිස්සු අද දුක් විඳිනවා. හරි මං මගේ කතෝලික ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන්නේ නැතුව හරි ඒ අයව ආරක්ෂා කරපු අපේ ආගමික නායකයා ශාස්ත්‍ර වහන්සේ කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගේ වචනය මට මේ 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 ප්‍රශ්නය පුරාවටම ඇහුම්කන් දීමේ අවශ්‍යතාවය තියෙනවා. මට මගේ කතෝලික ජනතාව කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව මට අහන්න සිද්ධ වෙනවා. ඒ අයගේ හෘද ස්පන්දනයට මට තීන්දුව තීරණ ගන්න වෙනවා. හරි මොකද මේ 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 මේක මේක ඇස් දෙකෙන් දැකපු කෙනෙක් මම. මේ අයගේ මලගෙවල් වලට ගිය කෙනෙක් මම. මේ අයගේ කඳුළු මේ අයගේ වේදනාවන් මේ අය අඬා වැළපුණු විදිය දැකපු කෙනෙක් මම. හරි පවුලේ අම්මයි තාත්තයි දෙපැත්තේ ඉඳලා මැරිලා වැටෙනකොට ඉතුරු වෙච්ච පොඩි ළමයාව ඇස් දෙකට දැකපු කෙනෙක් මම.
ඒ මළගෙදරට ගියාපුවම මේ ළමයාට තමුන්ගේ අම්මයි තාත්තයි නැති වෙලා කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියලා දන්නේ. ඒක තරුණෙක් මාව මට හම්බුණ ඒ දරුවා ජපානේ ඉඳන් ඇවිල්ලා තියෙන්නේ. ජපානේ ගිහිල්ලා තියෙන අම්මා බලා ගන්න. හරි. අද එයා කියනවා මං කාවද දැන් මගේ මං කාවද බලා ගන්නයි දැන්. මගේ අම්මා නැති වෙලා. හරි. එතකොට ඒ තරුණයා මගේ වයස තරුණේ. මේ ජීවිත මේගොල්ලෝගේ ජීවිත පිටින් සිහින බොඳ වුණා දිල්ක. මට මේ මිනිසුන්ගේ හද ගැස්ම සහ වේදනාව තේරෙන නිසා තමයි මට මේ මිනිස්සු කියන දේ අහලා ඒ අයගේ පැත්තේ ඉඳන් කටයුතු කරන්න වෙන්නේ. ඒක ගරු අග්‍රාමාත්‍යතුමා තේරුම් අරන් තියෙනවා. මම එතුමාට පමණ නෙවෙයි මම පක්ෂයට මම ඒක කිව්වා. මම ඒ කතා කරේ මගේ ජනතාවගේ වේදනාව. පක්ෂය අහුන්කන් දෙන ලෑස්තිද ඔබතුමාගේ වේදනාවට ඔබතුමා ඔය කියන කාරණාවලට පක්ෂය අහුන්කන් දෙන ලෑස්තිද ඔවුන් තවදුරටත් මුස්ලිම් ඡන්දපදනම පිළිබඳව සිතුවොත් මොකද ඔබතුමා ගන්න තීරණේ? මෙහෙමයි මම හිතන්නේ නැහැ මේ ඡන්දපදනමක් හිතාගෙන මේ දේශපාලන තීන්දු තීරණ මේ ආණ්ඩුව විසින් මේ අවස්ථාවේදී ගනී කියලා. හරි. මම හිතන්නේ අපි මීට වඩා පුළුල් ලෙස මේක දකින්න ඕන. මොකද මේ මෙතන පැහැදිලිව අපි කියනවා නිදිල්කම් මුස්ලිම් ජනතාවත් එක්ක නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. මුස්ලිම් ජනතාව, කතෝලික ජනතාව, හින්දු ජනතාව සහ බෞද්ධ ජනතාව එකතු කරගෙන මේ ත්‍රස්තවාදයට එරෙහිවයි අපිට සටන තියෙන්නේ. ඒකයි මං කිව්වේ අසාත්සාලි මහත්තයාට ඔය වෛද්‍යවරයාව ආරක්ෂා කරන්න එපා. මේ ඉස්බුල්ලට මේ 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 වෙලාවේ ඔය ශර්යා නීති මේ විද්‍යාලයේ ගේන්න එතුමාට කටයුතු කරන්න එපා. හරි. ඒත් එක්කම මේ මොනවාද මේ රටට එන මද්රසාවල උගන්වන්න එන ඒ ගුරුවරු කවුද කින්ද මන්ද ඒවා නියාමනයක් කරන්න කියන ඉල්ලීම අපි කරේ ඒකයි. හරි. ඒත් එක්කම මේ රටේ මේ බීජ වපුරලා තියෙන කණ්ඩායම හඳුනගෙන එයාට දඬුවම් දෙන්න කියන ඉල්ලීම කරේ ඒකයි. හරි. ඉතින් ඒක නිසා මේ මේ වෙන වෙන ප්‍රශ්නයක් අපිට නැහැ. රිෂාඩ් බදුරුද්දීන් මහත්මයා සම්බන්ධ දැන් විශ්වාස භංගයක් පිළිබඳව කතාව තියෙනවා. විශ්වාස භංගයයි දෝෂාභියෝගයයි අතර ඇත්තටම වෙනස මොකද්ද? දැන් ඇත්තටම දිල්කා විශ්වාස භංග යෝජනාවක් අපිට ගේන්න පුළුවන් ඇමතිවරයෙක්ට, ආණ්ඩුවට, අගමැතිවරයාට. දැන් ඒ ඔය තුනම උනානේ අපේ දැන් ජනතා විමුක්ත කරන විශ්වාස භංග යෝජනා කියලා තියෙන මුළු ආණ්ඩුවට. දෝෂ අභියෝගයක් ගේනකොට ජනාධිපතිවරයාට තීරීම්කාරක සභාවක් දාලා ඒකේ වැරදිකාරයා බවට පත් වුණොත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒකෙදි එතුමා පරාජයට ලක් වුණොත් එහෙම නැත්නම් කොමිසම් සභාවක කෙනෙක් එහෙම නැත්නම් උසස් මේ 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 මොනවාද මේ උසාවියේ ඉන්න ජජ් කෙනෙක්. හරි. ඉතින් ඒ වගේ අයට තමයි ඒක මෙහෙම. ඉතින් ඒක නිසා රිෂාඩ් බදුරුද්දීන් මහත්මයාගේ මේ 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 ඇමතිකම අයින් කරා කියලා එකෙන් මේ ඒක නෙමෙයි. නෑ, එතුමා සම්බන්ධව ගෙනල්ලා තියෙන්නේ දෝෂාභියෝගයක්. එතුමා නෑ, එතුමා කෙරේ ගෙනල්ලා තියෙන්නේ දෝෂාභියෝගයක් නෙමෙයි. මේ ඔය සිලෙක්ට් කමිටි එක පත් කරපු එක හරහා ඒක අර්ථකථනය කරන්න පුළුවන් කාටද? ඒක දෝෂාභියෝගයක ස්වභාවයක් කරාටද? ඒ කියන්නේ දැන් ඔබතුමාම කියනවා ඔබතුමාගේ ආණ්ඩුව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මේ කණ්ඩායම එහෙම පෙනී සිටින්න සූදානමක් නැහැ කියලා. දැන් විශ්වාස භංගයයි දෝෂාභියෝගයයි අතර වෙනස ඔබතුමාම ඉතාම හොඳට පැහැදිලි කරා. එතකොට දෝෂාභියෝග ක්‍රියාවලියක් ඇයි විශ්වාස භංගයකට අනුගමනය කරන්නේ? මොකටද තේරීම්කාරක සභාව? මේ තේරීම්කාරක සභාව පත් කරේ දිල්කා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයන්. මේකට ඕනම කෙනෙක් මාව වුණත් කැඳවන්න පුළුවන් චෝදනාවක් තියෙනවනම්. හරි. එතකොට රිෂාඩ් බදුරුද්දීන් ඇමතිවරයාට ලක් වෙලා තිබෙන චෝදනා පිළිබඳව සොයා බලන්න, කතා කරන්න, ඒවා පරීක්ෂණයට ලක් කරන්න මේ පාස්කු ඉරිදා මේ කමිටුවටම මේ තීරීම්කාරක සභාවටම එතුමා කැඳවනු. එතකොට එතුමාව කැඳවන් එතුමා විතරක් නෙමෙයි ආණ්ඩුකාරවරුන්වත් කැඳවන්න පුළුවන් මේ නීතිය සම්පාදනය කරන එදා පාර්ලිමේන්තුවේදී. එතකොට එතුමාව කැඳවලා සති දෙකක් තුළ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. හැබැයි මම කියන්නේ ඊට වඩා මේක ප්‍රායෝගිකයි. මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වගේ ආයතනයකට දුන්නා නම් මොකද දැන් මමත් මේක තීරීම්කාරක සභාව හිටිය මම එකින් ඉල්ලා ඉවත් වුණා. ඇයි ඇත්තටම ඔබ ඉවත් වුණා? මම එතෙන්ට එන්න. එතකොට මේ මේක ක්‍රියාත්මක කිරීමේදී හරි අපිට දුරකථන ඇමතුම් වල විස්තර ගන්න බෑ, අපිට වෙනත් දත්ත ගන්න බෑ, වෙනත් ඒ අයගේ මේ බැංකුවකින් සම්බන්ධ කරන කිසිම දෙයක් කරන්න බෑ. ඒතර අපි ඒ කෙනා කියන දේ අහගෙන ඉඳලා වාර්තා කිරීමක් පමණයි ක්‍රියාත්මක කරන්න වෙන්නේ. ඒ වගේම දැන් නමුත්
ප්‍රශ්න සීමක් කරන්න පුළුවන්. අනිවාර්යෙන් ප්‍රශ්න සීමක් කරන්න පුළුවන්. ප්‍රශ්න ඇසිය යුතුයි. හරි. දැන් මේක තීරීම්කාරක සභාව තීරීම්කාරක සභාවේ සභාපති සභාපතිවරයා සහ ඒ සමාජිකයෝ. එතකොට මේ තීරීම්කාරක සභාව තුල විපක්ෂයත් නියෝජනය වෙන්න ඕනේ. හරි මේ මේක මේක අනිවාර්යෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව තීරීම්කාරක සභාවක් නම් ඒක ඉතාමත් වැදගත් තීරීම්කාරක සභාවක්. මම බලාපොරොත්තු වෙනවා හෙක්ටප් මහන්තුතුමන් මට කිව්වා අපි දෙන්නම් බලාපොරොත්තු වෙනවා අපි ලිඛිතව මේ තීරීම්කාරක සභාවට අපේ තියෙන ප්‍රශ්න ගැටලු විශේෂයෙන්ම අපි තියෙන අපිට තියෙන යම් යම් ගැටලු निराකරණය කරගන්න ඒවා ඉදිරිපත් කරා. ඇයි ඔබතුමා අයින් වුණේ තීරීම්කාරක සභාවේ? නේ මම පැහැදිලිව අයින් වෙන්න එක්තරා හේතුවක් වුණා. මෙතන අපිට මේ තීරීම්කාරක සභාව තුල විපක්ෂ නියෝජනය වෙන්නේ නැහැ. එයා එන්නේ නැහැයි කියන වර්ජනය කරනවා කියන එක කිව්වා. ඒක මම හිතන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී. ඒ අය මේකට සහභාගී වෙන්න තිබුණා. මොකද මම කතෝලික මන්ත්‍රීවරයෙක් හැටියට මම මෙතෙන්ට ගියහපුවාම හරි මගේ ජනතාවට මගෙන් වෙන්න ඕන සාධාරණත්වයේ ඉෂ්ට වෙන්න ඕන. හරි ඒකට විපක්ෂයත් අත්‍යවශ්‍යයි. හරි මේක ඒකපාර්ශික තීරීම්කාරක සභාවක් බවට පත් වෙනවා. ඒ අයගේ සහභාගීත්වය තිබුණේ නැහැ. මේකට ඒ අය සහභාගී වෙන්නේත් නැහැ. ඒ වගේම මම මට හිතුණා සති දෙකකින් රිෂාඩ් බදුරුද්දීන ඇමතිවරයාගේ පිළිබඳව තිබෙන චෝදනාත් අපිට විමර්ශනය කරන්න බෑ. මේකට විශේෂ දැනුමක් අපිට නැහැ. හරි. ඉතින් ඒ කාරණා මම සලකා බැලලා මගේ වෙනත් කරුණු පෞද්ගලික කාරණාත් සලකා බැලලා මම තීරණය කරා මෙතනින් ඉවත් වෙන්න. කෙසේ වෙතත් මම කියන්නේ මේ තීරීම්කාරක සභාවේ වටිනාකමක් තියෙනවා. ඒත් වටිනාකම තමයි මේ පාස්කු ඉරිදා වෙච්ච ව්‍යසනයට මේ තීරීම්කාරක සභාව භාවිතා කරනවා නම් ඉතාමත් වැදගත්. ඉතාමත් වැදගත්. ඒකට අනිවාර්යම විපක්ෂය සිටිය යුතුයි. හැබැයි ඒක සම්බන්ධව ගැටලු සහගත තත්වයක් තියෙනවා නම් දැන් තීරීම්කාරක සභාව පිළිබඳවම යම් යම් ප්‍රශ්න තියෙනවා. දැන් ඒක පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව කරුණු විමසීම සඳහා කරන තීරීම්කාරක සභාවක් කියන කාරණය ඔබතුමන්ලත් මේකේ ප්‍රකාශ වුණාට බදුදීන් මහතාවත් ඔහුගේ වැරදි නිවැරදිභාවයේ පිළිබඳව අදහසක් ගැනීම සඳහා පවත්වන තීරීම්කාරක සභාවක් බවටත් පත් වෙලා තියෙන එක පැත්තකින්. මේක ඒක ඒක අපිට විශ්වාස කරන්න බෑ දිල්කා. මොකද දැන් අපි දැක්ක නිරෝෂන් පෙරරායමත්තුමත් කියන තීරීම්කාරක සභාවේ මොන තීන්දුව ගත්තත් අපිට මේ අවස්ථාවේදී ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ ප්‍රශ්නේ මත අපේ මතය වෙනස් වෙන්නේ නැහැ කියන එක එමත්තුමා කියනවා. ඉතින් ඒක නිසා මේක මේ තීරීම්කාරක සභාව දැම්මා කියන්නේ මේ කාවත් සුද්ධ කරන්නවත් උණු ගන්නවත් එයාව පිරිසිදු කරන්නවත් නෙමෙයි. මේක ප්‍රශ්නේ තීරුම් ගන්න පුළුවන්. මම මේ තීරීම්කාරක සභාවේ ඒකේ ඒ නියෝජිතයාගෙන් ඇහුවම එයා පැහැදිලිව කිව්වේ මේකේ වාර්තා කරන සෑම දෙයක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ වගේම මාධ්‍යට ඉදිරිපත් වෙනවා. එතකොට මේක අහන්න පුළුවන්. මේක අහද්දී අපිට තේරෙනවානේ මොන පැත්තටද යන්නේ කියන කාරණේ. ඉතින් අපි බුද්ධිමත් පිරිසක් මේ සමාජය තුළ ඉන්නවනේ. ඒක නිසා මේක අපි දැන් පෞද්ගලිකව මම දකින්නේ මන්ත්‍රීවරු හැටියට අපි අර්ද සාක්ෂිට අනුව වැඩ කටයුතු කරනවා දිල්ක. ඒක නිසා මේ තීරීම්කාරක සභාව දැම්මා කියලා ඒකෙන් අඩුවක් පාඩුවක් හිඩසක් වෙන්නේ නැහැ. හැබැයි මේ තීරීම්කාරක සභාවේ වටිනාකම තියෙන්නේ පාස්කු ඉරිදා ඇතිවෙච්ච ව්‍යසනයට අපිට ගෙන්නන්න පුළුවන් පොලිස්පතිවරයා හිටපු පොලිස්පතිවරයා මේ ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂක මාණ්ඩලික ලේකම් සියලුම දෙනා ගෙන්නන්න පුළුවන් ප්‍රශ්න කරන්න පුළුවන් ඒ අය කියන එකයි මේ අය කියන එකයි පරස්පරයිද කියලා හොයන්න පුළුවන්. එතකොට මේ පොලිස්පතිවරයාව තියලා අහන්න පුළුවන් ඇයිවා මෙයාට කිව්වේ නැත්තේ කියලා. ඉතින් ඒක නිසා මේකේ වටිනාකමක් තියෙනවා. මේක හැල්ලුවට ලක් කරන්න බෑ දිල්කා. හොඳයි ඔබතුමා තීරීම්කාරක සභාවෙන් ඉවත් වෙනකොට යම් යම් හේතු කාරණා මත ඔබ ඉවත් වුණාට පස්සේ අඩුව පුරවන්න දාන්නේ රාජ්‍යතැමැතිතුමාව ඔබතුමාගේ ඉවත් වීමට. ඔබතුමා හිතනවාද දැන් රාජ්‍යතැමැතිතුමා එතුමාගේ මාධ්‍ය ප්‍රකාශ හරහා තේරෙනවා රිෂාඩ් බදුදීන් මහත්මයාගේ තාමත් සමීප හිතවතෙක් විදිහට එතුමා කටයුතු කරනවා. එතකොට ඔබතුමා හිතනවාද ඔබතුමා විශ්වාස කරනවානේ කතෝලික ප්‍රජාවට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ කියලා. ඔබතුමා හිතනවාද ඔබතුමාවත් නැති මේ තීරීම්කාරක සභාවට රාජිත සේනාරත්න මහත්මයාත් ඇතුළත් වුණාම මේ හරහා කතෝලික ප්‍රජාවට සාධාරණයක් ඉෂ්ට වේවි කියලා ඔබතුමාට විශ්වාසයක් තියෙනවද? රිෂාඩ් බදුදීන් නැමතුමයි මමයි අපි දෙන්නත් හොඳ යාළුවෝ. අපි දෙන්නත් මිත්‍රයෝ. ඉතින් රාජිතැමතුමා මම විශ්වාස කරන්නේ එතුමා මේකට අවශ්‍ය කරන සාධාරණත්වය ඉෂ්ට කරයි. එතුමා යාළුකම කියලා
මේක වහන්න උත්සාහ ගන්න නැති වෙයි. ඔය එතුමා අද මාධ්‍ය ඔස්සේත් අපි දැක්කා මාධ්‍ය වේදීන් එක ප්‍රශ්න ඇති කරගන්න ඔය වෙන කාරණයකට. ඉතින් මේක නිසා මං හිතන්නේ නැහැ ඒකෙන් අසාධාරණයක් වෙයි කියලා. මම විශ්වාස කරනවා මාධ්‍යට දැන් මේක ඉඩකඩ තියෙනවා මේ විශ්වාස මේ තේරීම්කාරක සභාව වාර්තා කරන්න. ඒක දැන් රටම බලාගෙන ඉන්නවා. ඉතින් යාළුකන් ඥාතිකන් ඒව වලින් මං විශ්වාස කරන්නේ නැහැ සුදුහුණු ගන්න කිසිම කෙනෙක්. රාජ්‍යතමතුමාවත් කටයුතු කරයි කියලා මම විශ්වාස කරන්නේ. හොඳයි හමුදාපතිවරයාට ලබා දීපු දුරකථන ඇමතුම සම්බන්ධයෙන් බදුදින් මහතා ලබා දුන් දුරකථන ඇමතුම සම්බන්ධයෙන් යම් යම් කතා බහ තියෙනවා. ඔබතුමා හිතන විදිහට විමසීමක් කරන්න ඕයි. ඔබතුමා කියන්නේ මේ විමසීමක් කරා කියලා. විමසීමක් කරන්න හරි එහෙම දුරකථන ඇමතුමක් ලබා දීම හරි දෙක ගැළපෙනවද? ඉල්කා ඇත්තම සිද්ධිය තමයි අපි දේශපාලඥයෝ හැටියට අපි සමහර වෙලාවට විමසීම් කටයුතු කරනවා. නමුත් මේ අවස්ථාවේදී මෙවැනි මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වෙලා තිබෙන මොහොතකදී මෙවැනි පුද්ගලයෙක් පිළිබඳව විමසීමක් කිරීමත් මං දකින්නේ යම් කිසි ආකාරයේ ගැටලු සහගත විදිහට. මොකද දැන් මේ අවස්ථාව වෙනකොට මේ දැන් උදාහරණයකට ගත්තොත් මීගම් මේ බෝම්බ සිද්ධියෙන් පස්සේ කලහකාරී ලෙස සතියකට පස්සේ ජනතාව හැසිරෙන්න ගත්තා. ඒතර අපේ පාක්ෂිකයෝ අපිට කතා කරා. සමහර අය අත්අඩංගුවට ලක් වුණා, ගැටලු වලට භාජනය වුණා. අපි ඒකට කතා කරේ නැහැ. මොකද මේ රටේ මේ මිනිස්සු මැරිලා ජීවිත අහිමි වෙලා තමුන්ගේ මේ රටම ගිනි ගොඩක් බවට පත් වෙලා අපේ රටේ අද සාමය නැති වෙන තත්ත්වයට ඇවිල්ලා අපි බීතියට පත් වෙලා ඉන්න වෙලාවක ඒකට සම්බන්ධ අය යම් කිසි හේතුවකට පොලිසියට හමුදාවට ගත්තහම ඒ පිළිබඳව මැදිහත් වීම මම දකින්නේ පෞද්ගලිකව කළ නොහැකි නොකළ යුතු දෙයක් හැටියටයි. ඉතින් මම විශ්වාස කරනවා එතුමා ඒක නොකරා නම් වඩාත් යෝග්‍යයි කියලා මට හිතෙනවා. මොකද මේ ප්‍රශ්නේදී අපි ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන දේශපාලන නායකයෝ හැටියට. මොකද අපි ඒ දේශපාලන නායකත්වය මේ රටට ලබා දෙනවා දිල්කා. ඒ ලබා දෙනකොට අපි කටයුතු කරන්න ඕන රටේ ජනතාවගේ පැත්තේ ඉඳගෙන. එතකොට යම් කිසි විදියකට ඒ නිලධාරීන්ට නිලධාරීන් පීඩනයෙන් ඉන්නේ. ඒ නිලධාරිනුත් දැඩි පීඩනයකින් ඉන්නේ. මොකද ඒ අයටත් ගැටලු තියෙනවා. ඒ අයත් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන පිරිසක්. එතකොට ඒ අය වුණත් ඒ අවස්ථාවේ පීඩනයෙන් ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම ඒකයි කිව්වේ අර මේ DIG මහත්තයාට එහෙම මේ තර්ජනය කරන්න එහෙම නැත්තම් බලපෑම් කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. අපි ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නවා. හොඳයි. දැන් තේරීම්කාරක සභාවේ තත්ත්වය මොක වුණත් ඒකේ තීරණය මොක වුණත් විශ්වාස භංග ක්‍රියාවලිය සිද්ධ වෙනවානේ. මොකද්ද මේ තීරණය? මොකද්ද ඔබ ගන්න? පැහැදිලිවම ප්‍රකාශ කරා දිල්කා අපේ රටේ ජනතාවගේ පැත්තේ ඉඳලා ජනතාව වෙනුවෙන් මගේ තීන්දුව ගන්නවා. හරි. මට තියෙන්නේ මේ අවස්ථාවේදී දැඩි පීඩනයක්, දැඩි කලකිරීමක්, දැඩි වේදනාවක්. හරි. මේ කාටත් නැති වේදනාවකට හේතුව තමයි මම මේ අවස්ථාවේ හිටියා. මම මේ අවස්ථාව දැක්කා. මේ අපේ මිනිස්සු. හරි. ඒක නිසා මේ වෙලාවේ අපි ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. හරි. අපි කියන කරන දේ මේ රටේ අනාගතය තීරණාත්මක තත්ත්වයක මේ මොහොතේ තීරණාත්මක තත්ත්වයක් තියෙන්නේ. අනාගතය තීන්දුව වෙන්නේ මේ අවස්ථාවේ අපි ගන්න තීන්දුව තීරණවලින්. හරි දිල්කා. ඉතින් ඒක නිසා මං හිතන්නේ මේකට අනිවාර්යෙන්ම පූර්ණ පරීක්ෂණයක් අවශ්‍යයි. ඒ පරීක්ෂණය කළ යුත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය කියන ස්ථාවරේ මං ඉන්නවා. ඒ වගේම මේකට අපි දේශපාලන පක්ෂ පාට දේශපාලඥයෝ හැටියට මේ පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න ඕන. මේ පරීක්ෂණ කරන නිලධාරී ඉතාමත් දක්ෂ නිලධාරීන් ඉන්නේ. ඒ අයට ඒ අවස්ථාව අපි ලබා දෙන්න ඕන. ඒ අයට ඒක නිදහසේ කරන්න පුළුවන් පරිසරය අපි නිර්මාණය කරන්න ඕන. මේ රටේ ජනතාවට අපි ඒ ආත්ම ශක්තිය දෙන්න ඕනේ. අපි ඒ දේශපාලන නායකත්වය දෙනවා කිසිදු බලපෑමකින් තොරව මේ නිලධාරීන්ට මේක කරන්න කියන කාරණේ අපි ඒ අයට ඒ ආත්ම ශක්තිය දෙන්න ඕනේ. ඒක නිසා මම පැහැදිලිව මේ අවස්ථාවේදී රටේ ජනතාවගේ පැත්තේ ඉඳන්
කටයුතු කරනවා මම විශ්වාස කරනවා මේ රටේ දවැන්ත පිරිසක් අද රටේ ප්‍රගතිය සඳහා රටේ අනාගතය සඳහා එකතු වෙමින් ඉන්නවා මම විශ්වාස කරනවා මේ ගොඩට සියලුම පක්ෂ දේශපාලන ભેදිකින් තොර හැම කෙනාම එකතු වෙයි කියලා එකතු වෙලා අපිට මේ සටන තියෙන්නේ ත්‍රස්තවාදීන් එක්ක අපිට මේ සටන තියෙන්නේ ඉස්ලාම් අන්තවාදී වහබ්වාදී ත්‍රස්තවාදීන් කණ්ඩායමක් එක්ක මේ අය ආගමක් අදහන කණ්ඩායමක් නෙමෙයි මේ අය යක්ෂයත් එක්ක ඉන්න කණ්ඩායමක් එහෙම නිසා මේ අයව මේ යක්ෂයා පරාජය කරන්නට අවශ්‍ය කරන සටන ගෙනියන්න අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනේ මේ අය ස්වර්ගයට නෙමෙයි යන්නේ මේ අය යන්නේ අපායට නිරයට ඉතින් ඒ අයව පුළුවන් තරම් ඉක්මනට අපායට නිරයට අරින්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා මේ රට සාමකාමී රටක් බවට පත් කිරීම තමයි අපේ වගකීම වෙලා තියෙන මේ වගකීම ඉෂ්ට කරන්න අපි අප කැප වෙලා ඉන්නවා දිනක හොඳයි බොහොම ස්තුතියි අද දවසේදී 360 සජීව සංවාදයට සහභාගී වෙන්න පිළිබඳව බොහොම ස්තුතියි ඒ වගේම ඔබටත් ස්තුතියි අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන් අපි තවත් සතියකින් මෙවැනි වැඩසටහනකින් නැවත හමු වෙමු සුබ රාත්‍රි